නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ පුනච පරං මේ ගිය භික්ඛු යායන් කතා අபிසල්ලේ කිතා චේතෝ විවරණ සප්පායා ඒකාන්ත නිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති සෙය්‍යති දං අපිච්ච කතා සන්තුට්ටි කතා පවිවේක කතා අසංසග්ග කතා විරියාරම්භ කතා සීල කතා තීති කෞරුණීය යෝගාචර මහා සංඝරත්නයන් අවසරයි අනිකුත් සියලුම නේවාසික උපාසක මහත්වරු සම්බන්ධ කරගෙන චාරිත්‍රානුකූලව බ්‍රහස්පතින්ද දවසේ අපි පයක් ධර්ම දේශනාවක් සඳහා වෙන් කරගෙන තියෙනවා. අදත් අපිට මේ බ්‍රහස්පතින්ද ධර්ම දේශනා පැය ඉදිරිපත් වෙලා තියෙනවා. ඉතින් මේ පැයේදී ධර්ම දේශනා දිගින් දිගටම දේශනා මාලාවක් විදිහට පැවැත්වීමේ චාරිත්‍රය අනුව අපි පසුගිය දවස් කීපයේම මූලික සූත්‍ර වශයෙන් ඉදිරියෙන් තියාගත්තේ සූත්‍ර පිටකයේ කුද්දකනිකායේ උදාන පාළියේ තියෙන මේඝිය සූත්‍රයයි. බොහොම වටිනා සූත්‍රයක්. ඒක බොහෝ විට පූර්ණ කාලීන භාවනා කරන නැත්නම් පැවිදි වෙලා ආරණ්‍ය ගත වෙලා භාවනා කර නැත්තන්ට අදාළ ප්‍රශ්න ඇති වෙච්ච ප්‍රස්තුතයක් හේතු කරගෙනයි මේ දේශනාව කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඒකෙන් අර භාවනාවට අවශ්‍ය කරන පසුබිම හිතේයි පරිසරයේයි පසුබිම සකස් කර ගැනීමට ඒ වෙච්ච සංසිද්ධියක් අනුව සරුවචනාංශ දෙන උපදේශ පන්තියකුත් තියෙනවා. ඉතින් ඒකෙදී ඒ අරණ්‍යගත වුණත් පැවිදි වුණත් සරුවචනාංශේ හම්බ වුණත් නිවන් දැකීම පරමාර්ථ වුණත් විවිධාකාර වික්ෂිප්තතා හිතටපත් වෙනවා. විපිලිසර ගතිපත් වෙච්චහම අර බුදු ආම්ද්‍රොත් එපා වෙන වෙලාවල් එනවා. ඒ අරණ්‍ය වාසියත් එපා වෙන වෙලාවල් එනවා. ඒ තමන්ගේ පැවිද්ද ඔක්කොම දේවල් පවා අර විපිලිසර බවට යට වෙන්න පුළුවන්කම තියෙනවා. ඒක හුඟක දෙනෙක් හිතන්නේ නැහැ. හුඟක දෙනෙක් හිතනවා මේවා ලබා ගැනීමයි දුෂ්කර කියලා. ඇත්තටම ලබා ගැනීමටත් වැඩිය දුෂ්කරයි ලබාගත දේ රකින්න එක. ඒක සඳහා විශේෂයෙන්ම අවශ්‍ය කරනවා මේවා පිළිබඳ දැන උගෙන තියෙන එක. මේවා පිළිබඳව සාකච්ඡා කරලා මේ වගේ එහෙම ස්ථිර භාවයක් ඇත්තේ නැහැ, අනිස්ථිරතාවයයි තියෙන්නේ. ඒ සෑම තැනකදීම යෝගාවචරයා එහිදී සූරව කටයුතු කරන හැටි, හුරු බුහුටිව කටයුතු කරන හැටි කියන එක කල්ැතුව කියන්න අමාරුයි. ඒ නිසා තමන් වශයෙන් ඒ වගේ විපිලිසරකම් විපටිසාර තත්ත්ව ඇති වුණත් ඒ ගැන එච්චරම හිත නරක කරගන්න නරකයි. මේක ස්වභාවයි. දෙක, තමන් ඉන්න පරිසරයේ තව කෙනෙක් එහෙම විපිලිසර වෙලා විලෝපන කටයුතු කරනකොට හුඟක් ඒ අතට නිඳා කරලා පහත් කරලා වැහෙන් එලවලා කටයුතු කරන්නත් අපිට අයිතියක් නැහැ. මොකද මේ කාටත් මේ தത്വේ මේ ඇති தത്വේ නිසා විශේෂයෙන්ම පංච උද්දම්භාගය සංයෝජන වල දක්වන රූප රාග අරූප රාග මාන උද්ධච්ච අවිජ්ජා කියන මේ උද්ධච්ච චෛතසිකය සෝවාන් මාර්ගඵලස්ත්‍යාට පවා තියෙනවා. සෝවාන් නෙමෙයි අනාගාමි මාර්ගඵලස්ත්‍යාට පවා තියෙනවා. රහත් වීමෙන් තමයි නැති කරන්න පුළුවන්. ඒ නිසා ඒ උද්දච්ච හිතේ විවිධ කැළඹිලි අවිශ්ලි එන්න ඉඩ තියෙනවා. ඒව එකක්වත් මේ අධාර්මික නැහැ, අවාසනාවන්ත නැහැ. ඒව දැනගෙන හරියට ඒවා පිළිබඳව ලෑස්ති වෙලා කටයුතු කරනවා. ඒ අනුව බලනකොට සර්වඥාන්සේ සඳහන් කරනවා මේ යම් කිසි කෙනෙක් මේ චේතෝ විවරණ සප්පාය තමන් මෙතෙක් එහෙම නැත්නම් කියනවනම් චේතෝ විමුක්තිය චේතෝ තමන් බලාපොරොත්තු වෙනා වූ චේතෝ විමුක්තිය ලබා ගැනීම තම සම්පූර්ණ නැත්නම් මුහුකුරවා ගන්න බැරි කෙනා ඒක මුහුකුරවා ගැනීම සඳහා මෙන්න මෙවැනි ඉරියව් වගේක් එහෙම නැත්නම් අවතුම් පැවතුම් වගේක් එහෙම නැත්නම් දැනගත යුතු කරුණු වගේක් තියෙනවා. තුන්වෙනි වශයෙන් සරුවත් යන සඳහන් කරනවා
මේ පුද්ගලයා තමන් කරන කතාවල ක්‍රියා වශයෙන් නෙවෙයි මෙතන සඳහන් කරන්නේ කතා වශයෙන් පරිචංගී යුතුයි. පරිසං නොවුනොත් අර විපිලිසර භාව වලටපත් වෙලා අනුමුත් විපිලිසර කරගෙන නැත්නම් විපිලිසර වෙච්ච කෙනාගෙන් තමනුත් ඒ රෝගේ බෝ කරගෙන අර ලැබුණා වූ වටිනාශන සම්පත්තිය දුර්ලභ වස්තු සේරම නොසලකන මේ සලකන්ත තරම් නොවටිනා කැටකැබිලිති ගාන්ට වැටෙන්න ඉඩ තියෙනවා. එහෙම නොවීම පිණිස නම් අභිසල්ලේඛිතා ඒ කියන්නේ කෙලෙස් කපා හැරීම සඳහා චේතෝ විවරණ සප්පාය. තමන් කියන්නේ කවුද, තමන්ගේ හිතේ තත්ත්ව කියන්නේ මොකද්ද කියන එක පිළිමිබු වෙන ආකාරයේ නැත්නම් අනුන් මාර්ගයෙන් හෝ තමන්ගේම යෝනිසමස්කාරක සත්‍යයට තමන් කියන්නේ කවුද කියලා පිළිබිඹු වෙන ආකාරයට ඒ කාන්තේම නිබ්බිදාවට විරාගයට නිරෝධයට හේතු වෙන්නා වූ ඒ දසකතා වස්තුවල යෙදෙන්නේය. ඒ දසකතා වස්තුවල යෙදෙන්නේ ධම්මීවා කතා අයෝවා තුන්නි භාවෝ කියන විදිහට තුන්හි භාවයකට පත්‍රා කරන්න දෙයක් නැත්නම් වැඩේ වෙන්නේ නැත්නම් කරන්න වෙනවනම් කතාවක් ධර්මික කතාවක් කරන්න කියනවා. ඉතින් ඒ නිසා ඒ තෙන්දි දරගන්නත් ඕනේ. ඉතින් ඒවා නොවේ අපි කරන කතාවල් වල තමයි ඔය 32ක් වූ තිරස්චාන කතා කියලා කියන්නේ. මේ කතා අනිවාර්යයෙන්ම අර කියන විදිහේ ඒකාන්ත නිබ්බිදාවට විරාගයට නිරෝධයට එහෙම නැත්නම් උපසමයට අභිඥාවට සම්බෝධය කියලා විශාල ධික මේ ගුණ මේ චිත්ත tattwa වගේක් හරවතන සඳහන් කරනවා. ඒකට හේතු වෙන්නේ නැහැ. නමුත් මේ අපි මේ ඉදිරිපත් කර ගන්න හදන දස කතා වස්තු වලට වැඩිය අර තිරස්චාන කතා බොහෝම ප්‍රියමනාපයි. බොහෝම කටගැස්ම සහිතයි. ඛණ්ඩ ඛණ්ඩ තව ඛණ්ඩ හිතන විදිහ වගේ රසමස උලක් වාගේ තමයි වැටෙන්නේ. ඒ වෙනුවට මේ දස කතා බොහෝමත්ම ඇල්මැරිච්ච ස්වරූපයක් තියෙනවා. ඒකේ තියෙන සාන්ත කරන ගතියක් නිර්වින්දනයක්. ඉතින් ඒක නිසා එවැනි කතාවකට පැයක් දෙකක් ගත කරනවා කිව්වහම ඒකට බොහොම ධර්ම ගෞරවයෙන් කන් යොමාගෙන net මේ සිත් නොමාගෙන ඉන්නවයි කියන එක ලේසි වැඩකුත් නෙවෙයි. ඒක සඳහා අපි අර මේ මාතුකාර්ති ගිය පාර ඉදිරිපත් කරගත්ත විරි ආරම්භ කතා බොහොම වැදගත් වෙනවා. හොඳ වීරියක් ඇති කෙනෙකුට හොඳ හිතේ ඒ විදිහේ නිමිච්ච හික්මිච්ච ගතියක් ඇති කෙනෙකුට තමයි මේ දසකතා වස්තුවක් නැත්නම් දසකතා වස්තු මාතුකා කරන කියන බණකට හිතේ දෙන්නේ අහගෙන ඉඳවත් හිතෙන්නේ මේ බොහොම කලාතුරකින්. මොකද ඒ තරම්ම මේ අනෙකුත් කතා අපේ මේ හිත පැහැර ගන්න සුළු ගතියක් තියෙනවා. ඒ නිසා ඒකද ඒ දේ මගහැරලා මේ අභිසල්ලේකිතා චේතෝ විවරණ සප්පාය කියන විදිහට කෙලස් කපන සුළු තමන්ගේ තත්ත්වයේ චිත්ත තත්ත්වය සංසාරගත தত্ত্বේ නිවනේ தত্ত্বෙ පැහැදිලි කරවෙන සුළු මේ දසකතා වස්තුවේ යෙදෙන්නේ කියලා සරුවචනසේ සඳහන් කරනවා. අපි මේ පාර දිගේ දැන් ඇවිල්ලා තියෙනවා දසකතා වස්තුවල අප්පිච්ච කතා, සන්තුට්ටි කතා, පවිවේක කතා, අසංසග්ග කතා, විරි ආරම්භ කතා කියන පහක් ඉවර කරලා තියෙනවා. ඒතර මෙතන තියෙන 10 නම් 6 වෙනි එක තමයි අපි ඉදිරිපත් කරගන්න හදන්නේ දවසේ මාතෘකාව විදිහට සීල කතා. එතකොට සීලය හිලාකම සීලාචාරකම සීතල ගතිය එකක්. ඒ සීතල ගතිය ගැන සීලය ගැන සීලාචාරකම ගැන කරන කතාව තව එකක්. එතකොට තමන් සිල්වන්ත වෙලා අනික්කත් සිල්වන්ත කිරීම පිණිස කරන සීල කතාව බාහිර ශාසනයටයි වැටේ. තමන් සිල්වන්ත වීම, සීල ශික්ෂාවට ගරු වීම, ඒ පිළිබඳව අප්‍රමාදී වීම අභ්‍යන්තර සාසනේ වඩනවා. ඊට පස්සේ අපි සමාජ සීලව ගත කරනකොට තව කෙනෙක් එක්ක කතා කරන්න වෙන වෙලාවක් වෙනවා නම් නිස්සද්ද භාවය රැකගන්න බැරි නම් අර දෙතිස් කතාවන්ගෙන් රාජ කතා, චෝර කතා ආදී වශයෙන් සඳහන් වෙන ඒවගෙන් තොර වෙලා මේ කියන අප්පිච්ච කතා, සන්තුට්ටි කතා ආදී කතාවක නැත්නම් සීල කතාවක ඉදෙන්න කියලා තියෙනවා. ඉතින් මේ සීල කතාවත් තමන් සීලයක නොපිහිටා තමන් නැත්නම් සීල වෘත සීලබ්බත පරාමාස කරගෙන සීල් ගැන කතා කරන්න ගියාම ඒක වැඩි බණ කියලා කියනවා. එහෙම නැත්නම් ඒකට කක්කොට්ට තමන්ගේ දරුවන්ට අර කෙලින්පලයන් කියලා උගන්වන්නට හදනවා වගේ. ඒක මේ වාගේ ප්‍රතිපත්තියක් ඉස්සර කරගන්න සාසනයක වැඩි කල් කරන්න හම්බ වෙන්නේ නැහැ. විශේෂයෙන් ප්‍රතිපත්තියක් මුල් කරගත් සාසනයක් ලෝකේ තියෙනවා නම්
අර තමන් අරහට යන ගමන් කිලින් පලයන් කියන කතා යාදෙන්නෙත් නැහැ. ඒක නිසා මෙතන සීල කතාගෙන අවධාරණය යොමු කරාට සීලයත් මෙතෙන්ට ගන්න වෙනවා. ඒක අපි ගත්තොත් මේ පසුබිමේදී සරුවචන් වහන්සේ ළඟ උපස්ථාන කරමින් තමයි මේ මේගිය හාමුදුරුවෝ හිටියේ එකම උපස්ථායකයා විදිහට සරුවචන්සේගේ පූර්ව බුද්ධ ශාසනේ නිත්‍ය උපස්ථායකේ පත් කරන්න ඉස්සර වෙලා. එතකොට මේ මේගිය ස්වාමීන් වහන්සේ පින්නපාත ගියාට පස්සේ ඒ ගමක් අයිනේ තියෙන ලස්සන අඹවණයක් දැකලා ඒ ගමේ ඒ ලස්සන අඹවණයේ මට බණ භාවනා කරන්නට ඇත්තම් සම්පූර්ණ පැවිදි යත්‍ර යොදාගෙන කොච්චර වටිනවද මට එතකොට ශ්‍රමණ ධර්ම සම්පූර්ණ කරගන්න පුළුවන් සම්පූර්ණ කරගත්තේ නැති ශ්‍රමණ ධර්ම සම්පූර්ණ කරගන්න පුළුවන් අදහස ඇවිල්ලා සරුවචන් ආහන්සේ වලක්ද්දී මේ මට කවුරක්වත් නැහැ මේ උපස්ථානට කවුරු හරි මෙතන නතර වෙන්න කියලා සැරයක් කියද්දී දෙකක් කියද්දී තුනකුත් කියද්දී මතක් කරා ස්වාමීන් වහන්සේ ඉතිං ඔබ කතා කරාට ඔබ වහන්සේ බුදුහාමුදුරුවෝ වැඩ ඉවරයි මගේ වැඩ ඉවර නැති වෙච්ච වෙලාවදී මට මේ බුදුහාමුදුරුවෝ උපස්ථානේ තියෙනවා කියලා මගේ වැඩ බාධා කරගන්න එක ඔබ වහන්සේගෙන් ඉවන ඉල්ලීමක් කියන එක අසාධාරණයි කියන එක නොක්කියක් කිව්වා. ඒක උදේ බුදුහාමුදුරුවෝ ඉතින් ශ්‍රමණ ධර්ම සම්පූර්ණ කරන්න කියලා කියනවා නම් මේ ගිය මම මොකද කරන්නේ? කැමැත්තක් කරගන්නේ කියලා. පස්සේ මේ ස්වාමීන් වහන්සේ අර බුදුජානක වහන්සේගේ දේවල් අඩු කරලා තැම්පත් කරලා තියලා අර කියන කිමිකාල නදී තීරයේ තියෙන ඒ අඹ වනයේට ගිහලා භාවනා කරන්න ගියාම කවදාකවත් නැති විදිහේ මිත්‍යා විතක්ක මිත්‍යා සංකප්ප ඉහවහන යන්න ගියා. අවිසිච්ච දෙඹරයක් වාගේ අවිසිච්ච මීවැද්දි පොදයක් වාගේ මීවැද්දෙක් යොළුවට කරගෙන මීමැසි පොදයක් වාගේ අර විශාල කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක. ඉතින් මේ ශාංශය දවසක් බැලුවා මේ තන මාරු වෙච්ච නිසා වෙන්න ඇති. එහෙම නැත්නම් ඔබ දවසින් දෙකකින් ඇරලා කියන්නේ ඉන්ටෙන්ටෙන්ටෙන් වැඩි වෙනවා. වැඩි වුණාට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ නැවතත් සරුවචන් වහන්සේ ළඟටම වැඩලා කියනවා අවසරයි ස්වාමීන් වහන්සේ මම ඔබ වහන්සේගෙන් අතගතා දාගෙන ගිහිල්ලා මෙහෙම භාවනා කළත් මයි ළඟ තිබුණටත් වැඩිය මේ රාග විතක්ක විහිංසා විතක්ක මේ අව්‍යාපාද ව්‍යාපාද විතක්ක වැඩි වුණායි කියලා. එතකොට සරුවචන් සඳහන් කරනවා මේ ගිය දැන් ඔබතුමා පැවිදි වුණේ මේ වගේ චේතෝ විවරණ මේ චේතෝ විමුක්තියක් බලාපොරොත්තු වෙයි අපරිපක්ඛාය මේ ගිය චේතෝ විමුක්තිය පරිපක්ඛාය තාම මූකුරා නොගියා වූ ඒ බලාපොරොත්තු වෙන චේතෝ විමුක්තිය මූකුර වායාම සඳහා මේ ගිය මට කල්පනා වෙනවා මේ කාරණා ටිකක් අන්න ඒ ටික පිළිපැදලා බලන්න පිළිවෙත බැලුවොත් ඔක හරියයි කියලා ඉස්සල්ලාම මතක් කරනවා මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය. මේ සරුවච්චන් වහන්සේ දැකලා උන්වහන්සේත් එක්ක එතන ඉන්නකොට එපා වෙලා යන්න හිතුනේම මොකද්දෝ ග්‍රහයාගේ නරක වෙලාවක් තමයි. ඊගාවට සිල්වන්ත වීම දැන් මෙතනදී කතා කරනවා සිල්වන්ත වීලා සිල්වන්තකම ගැන කතා කරන කතා කිරීම පිළිබඳව සරුවච්චන් වහන්සේ මතක් කරලා දෙනවා. ඉතින් එතෙන්දී මේ සරුවච්චන් වහන්සේ ලැබුණත් තමන් පැවිදි වුණත් මේ චේතෝ විමුක්තිය ගැන අරමුණු කරන කටයුතු කළත් ඒ ඔක්කොමත් ඇදී මේ විදිහට හිත වික්ෂිප්ත වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා සරුවචනාංශ මේ ගිය හාමුදුරනේ දොස් කියන්නේ නැහැ. මොකද මේ කෙලෙස්වල ස්වභාවෙනි. කෙලෙස්වල හැටි ඔහොම තමයි. ආවට පස්සේ නරකමයි පේන්නේ තමන්ට අනුන්ට අහේනි කර දෙෙම මේ කිරිපැණි වාගේ පේන. ඉතින් ඒක කරලා විඳගෙන කාගෙන අර කර්මේ ගෙවුනට පස්සේ ඕන මොළ ධාතුව පහළ වෙනවා. පහළ වෙනකොට පණ තිබුණොත් හොඳයි. රැකුණොත් හොඳයි. ඒක නිසා සංස්කෘත ශ්ලෝකයක තියෙනවා ඥානේ එන්නෙම සැකයත් එක්කමයි. සැකයෙන් තොරව සංඛාවෙන් තොරව ඥානයක් පහළ වෙන්නේ නැහැ. නමුත් මේ සැකයෙන් දෙන වද ටික ඉවර වෙනකන් ජීවත් වෙච්ච එකනට තමයි ඥානේ උරුමේ හම්බෙන්නේ. අර සංඛා ප්‍රමාණයේදී සැක ප්‍රමාණයේදී නැකින්නා චුනොත් ඉතින් ඒ ඥානේ මොහු කරන්නේ කොහෙද? පදනම නැති කරගන්න. එතකන් ඉවසන්න ඕනේ. ඒක නිසා ඒ කාලේ ඉවසනවයි කියන එක බුදුහාමුදුරුවෝ මෙතනදී ඉවසලා තමයි මේ කතා කරන්නේ. නමුත් ඊට පස්සේ අර මේ ගිහාමුදුරුවෝ තාමත් බුද්ධ ගෞරවයේ තිබුණ නිසා නැවතත් ඒ සංඛා විවර කළ ඥානේ පහළ වෙන තරම් පසුබිම සකස් වෙච්ච නිසා තරුවචනසේක දැනගෙන මේ බණ ටික කියපු නිසා මේගේ ස්වාමීන් වහන්සේට මේ බණ සාර්ථක වෙච්ච නිසා අපිට අද
සංගායනාවට ඇතුල් වෙලා අවුරුදු 2500කට පස්සේ අපිට අද අහන්න පොත්පත්වල ලියවිලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ නිකං කට කහනවට කියපු දෙයක්වත් එහෙම නැත්නම් මේ නිකං මිනිස්සු විහික්මවන්ට විනය කරු කරන්න නිකං නොවිච්ච ප්‍රශ්න මතින් ඇති කරගෙන විනය නීති දාන කරන කතාවක් නෙවෙයි. අනිවාර්යයෙන්ම නිදාන කතාවක් සහිතව සර්වචනාංශගේ මූල ආරම්භයක් නිසා නෙවෙයි වෙච්ච සංසිද්ධියකදී සර්වචනාංශේ කරුණු ඉදිරිපත් කරලා ඒක වැඩ වෙලා ප්‍රයෝජන ලැබිලා අද අපිට ලැබිලා තියෙන්නේ නිදාන කතාවත් එක්ක. ඒ නිසා මේ සීල කතාව සිල්වන්ත වෙන අතර අනුන්ගේ සුභ සිද්ධිය සඳහා තමන්ගේ සුභ සිද්ධිය සඳහා ශාසනයාගේ පැවැත්ම පිණිසත් කළ යුතු දෙයක්. ඉතින් එහෙම නමුත් මේ සත්පුරුෂ අසත්පුරුෂ සූත්‍රය වගේ තැන්වල සරුවත්ඥාන්සේ සඳහන් කරනවා ශ්‍යාම් කිසි කෙනෙක් සීල ධරව නැත්නම් විනය ධරව කටයුතු කරන ගමන් නමුත් ඒ පුරුෂයා ඒ විනය ධරකම නැත්නම් මේ සීලය පිළිබඳව කරන කටයුතු ක්‍රියාකාරකම් කියමන විතරක් නෙමෙයි කෙරුවාවල් පවා මේ තමන්ම සීලවන්තයි අනුන් දුස් සීලයි කියන්ට හෝ තමන් උසස් කොටසලකන්ට හෝ කලකීම පිණිස හා අනුන් පහත් කිරීම පිණිස කටයුතු කරන්න ගියොත් සරුවතන් සඳහන් කරනවා ඒ පුද්ගල අසත්පුරුසයි කියලා. විනය තමන් විනය ධරයි. නැත්තම් තමන් හිතන්නේ තමන් කරන්න මේ විනය කියලා. නමුත් ඒකෙන් කරන්නේ අත්තුක්කංශනේ. තමන් උසස් කොට සලකනවා අනුන් පහත් කොට සලකනවා නම් අසත්පුරුසයි කියලා සඳහන් කරලා තියෙනවා. විනය ධර නම් කල යුත්තේ මොකද්ද? ඒක ක්‍රියාවත් කරන එකයි. ඒක දිගින් දිගට ප්‍රතිපදාවට නම් වන එකයි. ප්‍රතිපදාවට නම් වල අනුත් ආදර්ශයක් වෙන විදිහට සීල කතා පවත්වනවා නම් ඒ තමන් ඇත්තට මේ කතා කරනකොට බන කියනකොට තමන්ටත් ඒක කණ්ණාඩියක් මුනට අල්ලගත්තා වගේ මම මේ කියන දේවල්ද කරන්නේ කරන දේවල්ද කියන්නේ කියලා ඒකත් මේ පාඩමක් වෙනවා. අහන අයටත් ඒ සීල වන්තයෙක් විසින් සීල ගැන කතා කරන කතාව දුස්සීල කරනකට වඩා හොඳට හිත්ව දින ගතියක් තියෙනවා. එතකොට මේ කරපැලීමේ ආසාවක් පහළ වෙනවා. එනිසා තමයි සිල්වන්ත වෙලා විතරක්මදී සීලය ගැන කතා කියලා දෙන්නත් ඕන. ඒක හැබැයි ඒක සාමාන්‍ය සරුවත්න දේශනාව හැටියට සඳහන් වෙන්නේ සමාදාය සික්ඛති සික්ඛාපදේසු කියලා. තමයි ශික්ෂාපද ආරසා කරනවා කියන එක සමාදන් වෙලා කරනවා. සමාදන් වෙනවයි කියලා කියන්නේ හයියෙන් කටහණින් කියලා කරනවා. එතකොට කවුරු හරි දන්නවා මේ ආසවල සමාදන්ව සිල්පද රකින්න කෙනෙක්. අපිට මේ වගේ කැලේකට වෙලා ඉඳගෙන පුළු පිරිසකට මෙහෙම හයියෙන් කතා කරන්න පුළුවන්. අපිට සිල්වන්තයි කියලා සිවුරක් දරන්න පුළුවන්. අපිට ගුරු අඳින්න පුළුවන්. අපිට උතුරු සළුවක් තා ගන්න පුළුවන්. ඒ මොකද අපි සිල්වන්තයි. නමුත් ඒක එච්චරම ලේසි වෙන එකක් නෑ. නගරයේදී ගෙවල් දොරවල් වල ඉන්න ගමන් අධ්‍යාපන කටයුතු කරනකොට. එතනදී මම පුද්ගලිකව යත්තර කතා කරලා කියනවා සිල් ලකින්ට හංගලයි කියලා. ප්‍රසිද්ධ කරලා කරන්න යන්න එපා. මොකද එතකොට මේ සමාජයේ දකින්නේ ඔළුව නරක් වෙච්ච කතිය කියලා. මෙච්චර මේ සමාජය සතුම් මැරීමේ දඩයක්කාරකමේ සෙල්ලක්කාරකමේ කීඩා තරඟ පවත්වද්දී උස්සස් විදියට හොරකම් කිරීම දක්ෂකමක් කියලා වැඩ කරගෙන යද්දී කාමීත්‍යාචාරය වැඩියෙන්ම කරපේකන තමයි වැඩිම වීරයා කියලා කටයුතු කරද්දී යම් කෙනෙක් සතුන් නොමරන්නට සීල් මේ හොරකම් නොකරන්නට කාමීත්‍යාචාරය නොකරන්න කටයුතු කළොත් ඒ සමාජයේදී ඉතින් ඒක පිළිලයක් වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේ වෙලාවල් වල නම් තමන් ආරම්භ කරන වෙලාවේදී ගමේ ගෙදර ඉන්න වෙලාවල් වල කටයුතු කරනකොට නම් සීලය මේ විදිහට අඳාර පහලා සමාදන් වෙලා කරන්න බැරි වුණත් කමක් නැහැ. එතකොට අදිෂ්ඨාන ශීර්ෂයෙන් කරනවා. ඒක ඉස්සෙල්ලා තමන් මේක ඉස්තිර කරගන්න විදිය. මේක හරියනවද? මට මේක පුළුවන්ද? මට මේ තනි අලියෙක් වාගේ කංග වේනගේ තනි අඟ වාගේ මට මේක කරන්න පුළුවන්ද කියලා බලන කාලේ එහෙම සංගවලා කරාට කමක් නැහැ. විශේෂයෙන්ම භද්‍ර යවවන වයසේ ඉන්න තරුණ තරුණියන්ට නම් සංගවලා කරන ธรรมට ලාභයි. එහෙම නැත්නම් අන්‍යාගමිකෙන් ඇවිල්ලා සිල් රකින්න කැමති වෙන කෙනෙක් ඉන්නොනම් සංගවලා කරන ธรรมට ලාභයි. ඒක මොකද නැත්නම් ඒක අනිත් අත්තන්ගේ ඇහි ඇනින මට්ටමට යනවා. ඊට පස්සේ තමයි සීල කතා මට්ටමට යන්නේ. ඒ සීලයෙන් තමයි ආනිසංස දැකලා බය නැතුව ඊට පස්සේ සිල්වන්තකම දරන ඇඳුම් ආයිත්තන් වලින් එක පෙන්නලා ඊට පස්සේ සීල කතා කතා කරන්න පුළුවන්. ඒ සීලය ගැන එහෙම කතා කරන්නේ ඒ පුද්ගලයාට ඒ වෙනකොටමත් ඒකේ ආනිසංස ප්‍රදේශයක් වැටහිලා තියෙන නිසා. සීලය ශික්ෂා වශයෙන් බලනකොට සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා කියලා. ඒ අප්‍රමාදය අප්‍රමාද ධර්මය කඩලා පෙන්වනකොට පෙන්වන්නේ සීලයේ විශේෂ අප්‍රමාදය, සමාධියේ විශේෂ අප්‍රමාදය, ප්‍රඥා විශේෂ අප්‍රමාදය කියලා.
එතකොට යම් සීලයකින් පටන් ගන්න අපි අප්‍රමාදීව අප්‍රතිහතව අපපටිවාණිතව අසන්තුට්ඨිතව ඒ කියන්නේ ප්‍රමාදයට වැටෙන්නේ නැතුව අප්‍රතිහතව සීල සකින වැඩපිළිවෙල අතරමැද කඩා දමන්නේ නැතුව අපපටිවාණීව පිටිපස්ස හැරි හැරි බලන්නේ නැතුව අසන්තුට්ඨිතව ලැබිච්ච සීලය ඇතයි කියලා සතුට වෙන්නේ නැතුව ඉදිරියට බලාන කටයුතු කරන එකට කියනවා සීලය අදි සීලයක් බවට පත් කිරීම කියලා. සමාධිය වගේ කටයුතු කරනකට කියනවා අදි චිත්ත භාවනා කියලා. ප්‍රඥාව ඒ විදිහට දියුණු කරන්න කටයුතු කරනකට කියනවා අදි ප්‍රඥා භාවනා කියලා. මෙන්න මේ සීලය අදි සීලයක් බවට පත් කරන්නට අප්‍රමාදී අවශ්‍ය වෙන්නේ මොකද? බොහෝ වශයෙන් ජනතාව ප්‍රමාදයි. ශීලයේ ගැන විශේෂ ප්‍රයත්න නොකොළොත් දැන නොදැන කැඩෙන එකයි සිද්ධ වෙන්නේ. නිසා සීලය පිළිබඳව හොඳට ඉදිරියටම ගියන්න. එහෙම නැත්නම් සචේතනිකවම එහි යෙදෙන්න ඕන. සමාදාය සික්කත සික්කාපදේශු කියන විදිහට සීල පිළිබඳ සමාදාංග ඉදිරියට යන්න ඕනේ. ඉතින් ඒ යනකොට එහෙම සීලය අර ඉස්සර කිව්වාගේ ගංගෙවල් වල ඉඳගෙන අමුදරුවන් රකින්න ගමන් රැකී රස්සාවල් අධ්‍යාපන කටයුතු කරන ගමන්ක අනික් අය සීලයෙන් නොසලකන නොතකන සමාජයක ඉඳගෙන කරනකොට අපි අරස්සාව පිණිස සංඝ වගන සීල් රකිනවා. ඊට පස්සේ යම් වෙලාවක අපි සීල කතා කතා කරමින් සිලුතුන් අතර කටයුතු කරනවනම් දැන් අපි මේ ඉන්න පරිසරය වගේ ඒකෙදීම් පුදුමාකාර වාසනාවන්ත පරිසරයක් මෙලවති එන දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක වගේ දේව මණ්ඩල බ්‍රහ්ම මණ්ඩල වගේ. ආන්න එහෙම ඉන්නකොට නම් ඒ සිල්වතුන් අතර තියෙන සමගිය අනේ ඉතින් කියන්න වචන නැහැ. එවැනි සිල්වතුන් අතර අසමගියක් ඇති කරනවා නම් යම් කෙසේ කෙනෙක් අසමගිය පිළිබඳ කටයුතු කරනවා නම් ඉතින් ඒ අත්තටත් බොහෝ කාලයක් ඒකේ ආතිනව විඳින්න වෙනවා. ඒ නිසා විශාල කැපවීමකින් විශාල ප්‍රඥාවකින් විශාල හැඟීමකින් තමයි ඒ සිල්වතුන් පිරිස අතර සමගියක් ඇතිවීම සඳහා කටයුතු කරන්නේ. ඉතින් ඒකට යන්න මුල් වෙන ඇත්තෝ ඉස්සර වෙන ඇත්තෝ හොඳට මේ සිල්ලතුන්ගේ සමගිය සමග්ගානන් තපෝසුකෝ කියන විදිහට සමගිය භාවනා කරන්නන් අතර තියෙන ඒ සුඛය හොඳට තේරුම් අරගෙන ඒ වෙනුවෙන් ඕනම දෙයක් අප කරන්න ලෑස්ති වෙනවා. වෙලා ඒ සීලේ වෙනුවෙන් විතරක් නෙමෙයි සිල්ලතුන් අතර සමාධිය ඇති කරගැනීමේ සාමය ඇති කරගැනීම පිණිස සමගිය ඇති කර ගැනීම පිණිස පුදුමාකාර කැපවීමක් කරනවා. එනිසා සාරුවච්චන් වහන්සේ දකිනවා මේ සීලයට ආසන්න කාරණා වශයෙන් වීරියක් ඒ කියන්නේ නිකම්ම නිකම් වීරියක් නෙවෙයි වීර භාවයක් අවශ්‍යයි. ඒ වීර භාවයෙන් යුත සීලේ රකින්න අතර කිසි කෙනෙකුට අඟවන්න යන්නෙත් නැහැ උසස් කළ සලකන්නෙත් නැහැ පහත් කළ සලකන්නෙත් නැහැ. ඒ කියන්නේ සීල් ලකින මම උසස්ය නොරකින්නත් පහත්ය කියලා සලකන්නෙත් නැහැ. ඒ වුණාට පණ වගේ සීල් රකින්නවා. එතකොට මේ සීලය අනිවාර්යයෙන්ම ප්‍රඥාවට ඉඩ සලසනවා කියලා. සීලවතාට තමයි ප්‍රඥාව තියෙන්නේ. ඊට පස්සේ ඒ ප්‍රඥාව ආපිට හැරිලා අර වීරියත් අර සීලියත් ආය පෝෂණය කරනවා. එතකොට පටිච්ච සමුප්පන්නව සීලය නිසා ප්‍රඥාව ඇති වෙනවා, ප්‍රඥාව නිසා සීලය ඇති වෙනවා. නැවත ආය සීලේ කුළු ගැන්විලා ආය ප්‍රඥාට යනවා. ඉතින් මේක කරකැවි කරකැවි කසකැවි කවි කසකැවි කවි ප්‍රඥාව සහ සීලය අතර පුදුමාකාර කුළුගේක මුදුන් ඇටේ වගේ කුළු ගැන්වෙන ගතියක් තියෙනවා. ආනේ කුළු ගැන්වෙන ගතියට එනකොට තමයි අර විදිහේ ඒ සීලයක් සඳහා සීල් රකින්නන් අතර සමගියක් සඳහා ඕනම දෙයක් අප කරන්න පුළුවන් තත්ත්වයකටපත් වෙන්නේ. එහෙම නොමැති සමාජය තමයි ලෝකේ වැඩි. එහෙම නොමැති චිත්ත පරම්පරාව තමයි වැඩි. ඒකට හේතුව මේ ස්තබ්ධ භාවය. නැමෙන්න කැමති නැතිකම. ඉතින් ඒක විවිධාකාර මේ මාදය, මානය වගේ දේවල් සිතා ඇති වෙනවා. ඒ මදයට මානයට ඇතුළා මේ ස්තබ්ධ භාවය ඒ තද ගති ඇති වුනාම ඒක නිසා වේලිච්ච දරකඩක් වගේ කවදාකවත් ආය නමන්න කරන්න බෑ. නැමිච්ච ගමන් කැඩලා යනවා. රටුණු කැලලක් වගේ දෙකට කැඩලා යනවා. ඉතින් ඒක මේ සිල්වතා තුළ ආරම්භයේදී මේව පවතිනවා. මේ දුසිල්ලතුන් අතර තමන්ගේ සීලය රැකගෙන යන්න යම් ප්‍රමාණයක ඔළුවන් කෙලි කරගෙන යන ගතියක් එන්න ඕන. ඒ වෙලාවේදී කැමැති කිට්ටුවන්ත නෑ යතරහ වුණත් යාළුවෝ තරහ වුණත්
අපි ඒ සියලු දේවල් අතහැරලා සිල්වතුන් වෙනුවෙන් සීලයක් වෙනුවෙන් කඩාන ඉදිරියට යනකොට අර වගේ ඔලොමොල ගති ටිකක් ඉතුරු වෙනවා. එහෙම නැතුව මේ මඩ ගොඩෙන් එළියට එන්න අමාරුයි. නමුත් උඩට ආවට පස්සේ සිල්වතුන් අතර ඉන්නකොට ඒ තමන්ගේ අනිකුත් ගුණධර්ම වීරියය සම්ප්‍රඥාව වැඩෙනකොට මේ සාසන අභිවෘද්ධිය වෙනුවෙන් අර සීලේ මෙලෙක් ගති පහළ වෙන්න පටන් ගන්නවා. නැමෙන සුළු ගති පහළ වෙලා ඒ අර සමගිය වෙනුවෙන් සමාජ ධර්ම වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරන්න පුළුවන් වෙනවා. ඉතින් මේකේ අඩුපාඩුව නෙමෙයි මේකේ හාමුදුරන්ට ගැහුවේ. මේකේ හාමුදුරන්ට හිතුනේ මේ ਸਰුවචනංශ උපස්ථාන කිරීල නිසා මාගේ වැඩවලට බාධායි. මට මේ අරණ්‍ය වාසයේ බාධායි. මට අර මේ කිමිකලා නදී ආයිනේ තියෙන අඹවණය සුදුසුයි කියලා හිතුවා. ඒක ගියාට පස්සේ සිද්ධ වුණේ කබලෙල්ලි පිට වැටීමක්. ඉතින් ਸਰුවචනංශේ නැවත දැන් මතක් කරනකොට උන්වහන්සේ මේක ආපහු පිහිටියානේ. පිහිටියාට කියලා කියන්නේ අර සීලේ යම් ප්‍රමාණයක් නැවත සලකා බැලීමක් සිදු වෙලා ප්‍රඥාවේ මේරිලක් සිදු වෙලා තියෙනවා. ඒ මේරුණාට පස්සේ එතුමන් වහන්සේට පුළුවන් මේ ਸਰුවචනංශට උපස්ථාන කරනවා කියලා කියන්නේ මේ සීලේ කැඩෙන වැඩක් නෙමෙයි. ඒක ඇත්තටම අනිත් පැත්ත සිද්ධ වෙන්නේ යෝන සී වත්තං පරිපූර්ණති න සීලං පරිපූර්ණති කියලා. යම් කිසි කෙනෙක් තමන්ගේ වත පිළිවෙත කරන්නේ නැත්නම් උන් දැගෙන් සීලේ රැකෙන්නේ නැහැ. එනිසා වත් පිළිවෙත් කරනවායි කියලා කියන්නේ දැන් අපි නිසන්නවයි නම් අවුරුදු 40ක් මේක වැඩගත් ඇත්තෝ හරාගත් චාරිත්‍ර ධර්මයක්. ඉතින් ඒක කරනකොට කරදරයි කියලා කියනවා නම් පහදලියොම පටලවිල්ලක් තියෙනවා. මොකද්දෝ පටලවිල්ලක් තියෙනවා. මොකද මේ දන්නා කියන ඇත්තෝ හදාගත්ත. එහෙම නැත්නම් අවුරුදු 2500ක් පැවතිලා ආපු වත් පිළිවෙත්. ඉනි බුදුරජාණන්සේගේ වත කරන එක, ගුරුරුන්ට වත් කරන එක, එහෙම නැත්නම් මේ ස්ථානයේ තියෙන අනිකොත් වත් පිළිවෙත් කරනා කියන එක කවදාකවත් සීලයට හෝ සමාධියට හෝ ප්‍රඥාවට බාධා වෙනව නැහැ. වෙනවයි කියලා හිතනවා නම් තාවකාලික නම් ප්‍රශ්නයක් නැහැ. දිගින් දිගට හිතනවා නම් ඒක ලොකු පටලවිල්ලක්. ඊ වත කවදාකවත් මේ සීලයට බාධා වෙන්න විදියක් නැහැ. අනිත් එක මේ පරණ කියන්නේ වත නොපිරනවා නම් ඥාකේ අපේ මේ අපවත්ත්‍යෝ කේමනන් සාහගේ වත හිල් වෙලා නම් ඉතින් සීලෙත් නැහැ ප්‍රඥාවත් නැහැ. වත හිල් කරගන්න නරකයි. පුළුවන් තරම් වත රකින්න ඕනේ. වත රකින්නවා නම් ඒක බාධා වෙන්නේ නැහැ. ටික කාලයක් යනකොට ඊට වැඩි යමක් කරමින් හෝ මේ දේවල් කිරීමේ ශක්තිය ඇති වෙනවා. ඉතින් සා සීල කතාව නිතරම පිරිස අතරේ සමගිය වැඩි වීම පිණිස ස්ථානයේ වත් පිළිවෙත් ටික සිටු වීම පිණිස එන්නේ එකනාගේ දක්ෂතා වැඩි වීම පිණිස අවශ්‍යයි. ඉතින් ඒ විදිහට යම් කිසි කෙනෙක් ඒ භාවනා ජීවිතයට ශ්‍රමණ ධර්ම සම්පූර්ණ කිරීමට අවශ්‍ය කරන ඒ සීල රකින්නවා නම් ඒ ප්‍රධානම ආසන්නයෙන්ම සිටින කාරණා විදිහට සරුවචනාංශයේ දකින්නේ විපිලිසරකම නැති වෙන එක තමයි. අවිප්පටිසාරත්ථාය කෝ ආනන්ද කුසලානි චීලානි. සීලයේ කුසලතාවය සීලේ දක්ෂකම එනකොට හිතේ විපිලිසරකම නැති වෙනවා. අන්ධවන්දකම නැති වෙනවා. ඒකදෝ මේකදෝ කියන ගතිය නැති වෙනවා. ආහනේ ගතිය නැති වෙන නිසා කෑදේ අල්ලනවා ඇඟට. හොඳට නිින්ද යනවා. හොඳට සතුටින් කරන වැඩ ටික කරගෙන යන්න පුළුවන්. ඒක නිසා අර චේතනාකරණීය සූත්‍රයේදී සරුවත්ංශයේ සඳහන් කරනවා ශීලවතෝ භික්කවේ සීල සම්පන්නස්ස න චේතනාකරණීයෝ අවිප්පටිසාරෝ මේ උපජ්ජතෝති. ඒ ධම්මතායේසා භික්කවේ සීල සම්පන්නස්ස සීලවන්තස්ස සීල සම්පන්නස්ස අවිප්පටිසාරෝ කියලා බොහෝමත්ම මතක තියාගන්න වටින පාඩයක් සරුවත්ංශය සඳහන් කරනවා. මහණෙනි මේ සිල්වතාට සීල සම්පන්නයාට අනේ හිත මගේ හිත විපිලිසර නොවේවා කියලා පතන්න දෙයක් නැහැ. යාඥා කරන දෙයක් නැහැ. චේතනා කරන දෙයක් නැහැ කියලා සරුවත්ංශය සඳහන් කරනවා. න චේතනා කරණියෝ අවිප්පටිසාරෝ මේ උපජේ ධම්මතායේසා භික්කවේ සීල සම්පන්නස සීලවන්තස සීල සම්පන්නස අවිප්පටිසාරෝ. ඒක ධර්මතාවයක් මහණෙනි. යම් කිසි කෙනෙක් සීලවන්ත නම් සීල සම්පන්න නම් ඔහුගේ හිතේ විපිලිසර ගති නැහැ. ගැන එල්ලයක් තියන දිකට යන්න පුළුවන්. අන්නේ අවිප්පටිසාර භාවය භාවනා ජීවිතයේදී ප්‍රසිද්ධ ස්ථාන දෙක තුනකදී පරීක්ෂා වෙනවා. එතන අද මේ භාවනා කරන ලෝකයක් තියෙන නිසා හොඳට ඒක පැහැදිලි. ඒ කියන්නේ සීලයෙන් ලැබෙන මේ විපිලිසරකම නැති බව නැත්නම් සීලය රකින්න කෙනා තුළ නිසගයෙන්ම
චේතනාවකින් තොරවම ඇතිවෙනා මේ විපිලිසරකම නැතිකම භාවනාදී දෙපොලකදී වාංගු වෙට තැන් තියෙනවා. එතනදී භාවනාවෙතිනි භාවනාදී එතෙන්ට ඇවිල්ලා එතනදී විපිලිසර වෙලා මේ කාරණාව මතක් කරලා දුන්නාට පස්සේ ඒකට වුණා නම් කාරණා මතක් කර දීම නිසා නැත්නම් අපි කියනවා කමඨාන් සුද්ධ වෙච්ච නිසා ඒකට වුණා නම් ඒ පුද්ගලයාටයි කියලා දීපේකනාටයි දෙන්නටම අර බුද්ධ වචනේ රම්පත් తీරුවක ලියාප එකක් වගේ හොඳට කැපිපේන. ඒ වුණාට ආයෙත් ටික දුරක් ගිහිල්ලා ආයෙ විපිලිසර වෙනවා. ඒ විපිලිසර වෙනකොට ආයෙ මතක් කරලා දෙන්න ඕනේ. දැන් ලේසි නමුත් දැන් බොහෝම සියුම් තාලට අහුවෙලා තියෙන්නේ විපිලිසර වෙලා. එතෙන්දින් මතක් කරලා දුන්න පස්සේ හැබැයි නේනම් මේකෙදී ආයෙ පිට අදහන්න දෙයක් නැහැ. අදහිය යුත්තේ තමන්ගේ සීලෙමයි. වෙන මොනම දෙයක් අත් අදහන දෙයක් නැහැ. ඒක අල්ලපු ගෙදර මනුස්සයාගේ සීලෙ වැඩකුත් නැහැ. තමන්ගේ ගෝලයන්ගේ සීලෙ වැඩකුත් නැහැ. ගුරුවරයාගේ සීලෙ වැඩකුත් නැහැ. තමන්ගේ සීලෙමයි කියලා හොඳට මේක ඉස්තරසාර වෙන්න වෙන්න මේකේ කියලා පැමිණීම තමයි සෝවාන් වෙනවයි කියලා කියන්නේ තමන්ගේ සීලය පිළිබඳ අවෙක්කප්පසාදයක් පහළ වෙනවා. ආර්යකාන්ත සීලයක් පිළිබඳව අවෙක්කප්පසාදයක් පහළ වෙනවා තමන්ගේ සීලය ආර්යකාන්ත වෙන්න වෙන්න. ඊට පස්සේ පුද්ගලයාට ආයේ බුදුහාමුදුරුවෝ පිරුණම් පෑවයි කිව්වත් මේ ලෝකයේ පටවිය ආපෝ තේජෝ වායෝ කිපුණයි කිව්වත් ලෝක විනාශේ ආවයි කිව්වත් ඉතින් ඊට පස්සේ වෙන්න දෙයක් නැහැ. මොකද මට කලේසුටික මම කරගෙන තියෙනවා නම් සැලෙන්න දෙයක් නැහැ. ඉතින් මේකේ අනිප්පත්ත තමයි ප්‍රකට. මොකද්ද මේ සීලය පිළිබඳව යම් යම් අජිත්‍ර අකල්මාශ්‍ය අවිඤ්ඤුප්පස්සත්ත නැති කබර වැඩිච්ච හිල් වෙච්ච මකුළු මේ මැලවිච්ච විඤ්ඤූ පුද්ගලයන් විසින් ප්‍රශංසා නොකරනා වූ ලාමක සීලය ඇති කෙනාට පිටින් කොච්චර පිළියම් කරත් තොවිල් බලි තොවිල් කරත් හිත නිටතරෝම විපිලිසරයි සැකයමයි. ඉතින් ඒක ඇති වෙච්ච කෙනාට ඒකට පිළියම පිණිස හිතෙන්නෙම අල්ලපු gedara නැත්තම් බාහිරේ කටචිචි වැඩේ මෙව බලබලා ඉන්නවා කවම්ම කවදාකවත් මේක මේ මගේ සීලේ අඩුපාඩුවක් නිසායි කියලා හිතෙන්නෙම නැහැ කියලා සර්වඥාන්සේ කියනවනේ. මොනම තාලෙකින්වත් හිතෙන්නේ නැහැ. හිතෙන්නෙම මේ මට මේ වැඩ ටික කරන්න දැන් මේකේ හැමදාමද සිතුනේ එහෙමනේ. මගේ මේ සීලය මේ චේතෝපනිච්ච මේක සමාධිය දිනු කරගන්න බැරි මේ වත්පිළිවෙත් ටික නිසා එහෙම නැත්තම් මේ මට මේ ගමේ අඹවණේ වැඩ හොඳ නිසා මේක මේ මගේ සීල දෝෂයක් කියන එක නෙමෙයි තේරුනේ. ඒක තේරුණා ඒ අවශ්‍ය කරන කර්ම ටික ගෙවුනාට පස්සේ වද ටික වින්දාට පස්සේ සරුවත්ංශේ බණ ටික ඇහුවට පස්සේ ඒකත් ලොකු දෙයක්. ඒකත් පොඩි දෙයක් නෙවෙයි. ඒක නිසා යම් කිසි වෙලාවක අපිට විපිලිසර කමක් ඇති වෙලා කරගෙන යන වැඩ පිළිබඳ බාධාවක් ඇති වෙච්ච වෙලාවක කවමදාකවත් අමාරුයි හේතු ගන්නලා දෙන්න මේක මේ තමන්ගෙම සීලිය අඩුපාඩු කරන නිසා කියලා. ඒක තේරෙන්න නම් සාමාන්‍ය මානසික මට්ටමින් වෙලාවයි කියලා දෙන්න ඕනේ. මේ සීලයේ දෙපැත්තක් තියෙනවා. කුසල සීලයට වැඩිච්චහම විපිලිසර ගති නැති වෙලා චේතනා කරන දෙයක් නෑ ධර්මතාවයක් විදිහට Tamanට එල්ලයක් පැහැදෙනවා. ඒ කොහොමද කියනවනම් වතුර කඩක මූණ බලනකොට ඒ වතුර කඩ චලනීය වෙන්නේ නැත්තම් දියතලිට චලනීය වෙන්නේ නැත්තම් හොඳට මූණේ ඡායාව පේනවා. ඒ වගේ මේ වතුරේ මඩ කලවම් වෙලා නැත්තම් පාට වර්ණ කල්පලා වෙන්න නැත්තම් ඒ දිය කඩිත්තේ හෝ දිය තලියේ අඩිය පතුල හොඳට පේනවා. ඉතින් ඒකට හරි ප්‍රසන්නකමක් කාටත් ඇති වෙනවා. මේ පිරිසුදු වතුර දිය චලන නැහැ. එතකොට මුඛ නිමිත්තත් පේනවා අඩියත් පේනවා. ආන්නේ වගේ Tamanට පේන්නේ නැත්නම් මේ විපිලිසර නැති බව ආනිසංශ කතා කරන්නේ විපිලිසර හිතට නම් බෑ. ඒක වෙන්නේ නැති සරුවත් නාන්සේ අර බණ නොකියා ගිහිල්ලා ඒ හාමුදුරුවෝම තමන්ගේ වික්ෂිප්ත තත්ත්ව ඇති කරගෙන නැවත පැමිණියාට පස්සේ බණ කිව්වේ අර විපිලිසර සත්‍යදී කියන්න බෑ. ඒක නිසා අවිප්පටිසාර භාවය සීලයට සීලය ආසන්න කාරණාව කරගෙන තියෙනවා. විපිලිසරකම අනිවාර්යයෙන්ම එතකොට අපිට අනිත් පැත්තෙන් ගන්න පුළුවන් තමන්ගේ සීලය දුර්ලකන් නිසා. නමුත් අවිප්පටිසාර කතිය විපිලිසර වෙන්නේ නැතුව හොඳට එක තැන් වෙලා ඉන්නකොට නම් කියනවා ඕන කෙනෙක් හිතා ගන්නවා මේ මම සිල් රැකපු නිසායි මට මේ විපිලිසර නැතුව මේ දේවල් වලට මූණ දෙන්න පුළුවන්නේ කියලා. ඒක තේරුම් ගන්න පුළුවන් විපිලිසර වුණාට පස්සේ මේක මගේ එකක් කියලා නම් කප්පට සිද්ධ වෙන්නේ. අතෙන් දිත්තමයි පොඩි
මේ සීවියක් අරලා දෙන්න වෙනවා. මොකද්ද? හරි ගිහිල්ලා සීලය හරි ගිහිල්ලා විපිලිසර නැතුව ඉන්නකොටත් මේක මගේ සීලය කියලා හිතුවනම් එතනත් බොඩි පරහක් තියෙනවා. මේ මගේ සීලය, මේ සීලය මම ය, මේක මගේ යමගේ මගේ ආත්මය කියලා අල්ලගන්නත් ඒකටත් සීලබ්බත පරාමාස කියලා කියනවා. එහෙම නැත්නම් තමන් පුළුවන් තරම් විපිලිසර වෙලා අල්ලපු ගෙදරත් එක්ක අහල පහල ඉන්නාත් එක්ක සීල ගැන කතා කරනකොට රණ්ඩු සරබල් කරනවනම් ඒකට සීලබ්බත පරාමාස කියන්න පුළුවන්. ඉතින් සීලබ්බත පරාමාස නොවී සීලය රකින්නයි කියලා කියන්නේ ඒ පුද්ගලයා විපිලිසර නැහැ, අන්ධබන්ධ නැහැ. විපිලිසර වුණොත් තේරුම් අරගන්නවා මේක අල්ලපු ගෙදර මිසු කරපු හෝ නියමක් නෙවෙයි, දිව්‍යංගේ සාපයක් නෙවෙයි, වෙන දෝෂයක් නෙවෙයි, තමන්ගේම දෝෂය. මගේම සීලිය අඩුපාඩුව කියලා හිතා ගන්න පුළුවන් නම් ඒ වෙලාව විපිලිසර වෙලා හිටියත් එයාට කියන්න බෑ සීලබ්බත පරාමාස කියලා. ඒ පුද්ගලයා හරියට දන්නවා මේ කවුරුත් කරන දෙයක් නෙවෙයි මගේ සීලය නිසාමයි කියලා. මේ කියන්නේ මුළු ලෝකෙ සිද්ධ වෙන සියලු දේවල්ම සීලෙන් නිසා කියන්න හදනව නෙවෙයි. නමුත් සීලයට අවශ්‍ය ඒ ආන්තික පංගුව ඒ පුද්ගලයාට තේරෙනවා. ඒ නිසා සීලය ඥානයත් එක්කම අර කලින් කියපු සම්බන්ධතාවයේ බොහෝමත්ම වැදගත් දෙයක්. ඥානවන්ත නැතුව මේ සීලය ඉස්සර කරගත්තොත් අනේ ඒ අතරින් දෙයියන්ගේ සරණ තමයි බුදුන්ගේ පිටක් නන්නේ. දිග්ගතෝම මෝල් ගහගිල්ල වගේ හරි වෙහෙරකටපත් වෙනවා. මම දන්නේ මගේ ජීවිතය විතර මෙතන ඉන්න කිසි කෙනෙක් දැකලා නැතුව ඇති. එහෙම සීලේ නිසා පටලවාගෙන ඉන්නේ නැත්නම් හරි ෂෝක් මිනිස්සු. මේ මේගිය හාමුදුරු වගේ බුදු හාමුදුරුවෝ දැකලා සීලෙත් මේ තම පැවිදිත් වෙලා බණ භාවනාවට ජීවිතයත් කැප කරලා මොකක් හරි පිට අල්ලපු ගෙදර එකක් අල්ලගන්න. කැරර කියලා යන්න පටන් ගන්න. කොච්චර කරකුණත් කවදාකවත් ඒක අනුන්ගේ දෙයක් කියලා හිතෙන්නේ නැහැ. ඒක තමයි මේ පුදුලට තියෙන අමාරුම දේ. ඒක හේතු ගන්නලා දෙන්නත් යන්න එපයි කියලා කියනවා මේ වෙලාවේ. මේ වෙලාවෙ ඉතින් ඒකට ටිකක් මේ පුදුලට අවශ්‍ය කර්ම ගෙවෙන්න කටයුතු කරන සිද්ධ වෙනවා. සිද්ධ වුණාට පස්සේ ජීවත් වුණොත් අන්න වෙලාව එනවා. ඒ තරම්ම මේ ලෝකේ සංකීර්ණයි. ඉතින් සර්වඥාන්සේ සඳහන් කරනවා සීලයේ ආසන්න ඵලය අපි ඈතින් තියෙන ඵලය ප්‍රඥාව කියලා කිව්වට ආසන්න ඵලය තමයි විපිලිසරකම නැති කරන. ධම්මතායේ සාභික්කවේ සීලවන්තස්ස සීල සම්පන්නස්ස සීලවන්තස්ස සීල සම්පන්නස්ස අවිප්පටිචාරෝ. මහණෙනික ධර්මතාවයක් මේ සීලවන්ත කෙනාට අවිපිලිසරකම හින්නයි. අවිප්පටිධාරස්සකෝ භික්කවේ න චේතනාකරණීයෝ පාමොජ්ජං මේ උපජ්ජතුති. ධම්මතායේ සාභික්කවේ අවිප්පටිධාරස්ස පාමොජ්ජං. මහණෙනි මේ විපිලිසරකම නැති කෙනාට තරුණ ප්‍රීතිය මට පහළ වේවා කියලා යදින්න පුදන්ට ඉල්ලා ඉන්න දෙයක් නැහැ කියලා සර්වඥාන්සේ කියනවා. ධම්මතායේ සාභික්කවේ අවිප්පටිධාරස්ස පාමොජ්ජං. ඒ විපිලිසර නැති කෙනාට ස්වභාවයෙන්ම හිත ප්‍රමෝදයේ පවතින. තරුණ ප්‍රීතියේ පවතින. ඒ තරුණ ප්‍රීතිය පසනක් ප්‍රීතිය කුද්දකා වීති කනිකා වීති කියන දෙකෙන් තමයි විතර කරන්නේ. ඒ පුද්ගලයාට භාවනා කරනකොට පවා නිතරම ඇඟ නිකන් කිලිපොලා යනවා වගේ, එහෙමෙන් මයිල් කෙලින් හිටිනවා වගේ රෝමෝත් ගමනේ වෙන්න පටන් ගන්නවා. භාවනාවේ සමාධිය යಾದීගෙන එනකොටම තේරෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක අර සීලය පිළිබඳව දැඩි ආත්ම විශ්වාසයක්. එහෙම නැත්නම් කියනවා නම් අන්ධබන්ධ ගතියක් නැති කෙනා මේකත් ටිකක් කලබලයට ගන්න. මේ අරමුණේ හොඳට හිත තියෙද්දි මොකද මේ මස් පිටුනට අඬ පටන් ගන්නේ? මොකද මේ එකාතක් විතරක් ගැස්සෙන්න පටන් අරගන්නේ? මොකද මේ පැද්දෙන්න ගැස්සෙන හේ තත්ත්වය ඉන්නේ? මොකද මේ අකුණු විදුලි කොටන වගේ ඇඟට දැනෙන්නේ කියලා ඒක සැකයට ගන්න. ඉතින් අර සැරයක් කිව්වට පස්සේ දෙසරක් වුණාට පස්සේ නැත්නම් නොකිය හරි කමන්න කීපවතාවක් එනකොට මේක තිබුණට ප්‍රශ්නයක් නැහැ. මට සමාධිය තියෙනවානේ, සතිය තියෙනවානේ, අරමුණ තියෙනවානේ. මේක එච්චරම මට බාධාකාරී නෙවෙයිනේ කියලා ඉදිරියට යන්න පුළුවන් වුණොත් ඒ පුද්ගලයා අර තරුණ ප්‍රීතිය ගෙවම් කරලා හොඳ මැදහත් ප්‍රීතියටපත් වෙනවා. එහෙම නොවුනොත් ඉතින් කමටහන් සුද්ධ කිරීලා තමයි අවශ්‍ය වෙන්නේ. ඉතින් ඒ පුද්ගලයාට මතක නැහැ කියලා දැනගන්න බෑ. මම මේ භාවනා කරනකොට මේ මස් පිටුනට රඳ ගත්තොත් එහෙම නැත්නම් මේ කුඹිදු වන්නා වගේ නලියන්නා වගේ තත් වලට ආවොත් මම ඒක මෙනෙහි කරනවද නැත්නම් මූල කර්මස්ථානයේ ඉන්නවද නැත්නම් අත පිහි අත අරගෙන ඉව පිහිනවද නැගිටිනවද ආදි වශයෙන් විශාල විකල්ප තෝගයක් හැදෙනවා.
හරි උත්තරෙත් එතන තියෙනවා නමුත් කොයි එකද හරි කියලා දන්නේ නැති කම තියෙනවා. ඒසර කමඨාන සුද්ධ කරනකොට හරියට මේක තේරුම් අරගන්න මේ පුද්ගලයා කමඨානක භාවනා කරනවා. කමඨාන විතර කියන්නේ දන්නවා. එතකොට මේ සතිය සමාධිය පෙළ ගැහෙනකොට ඇති තත්වයක් වශයෙන් මේ පුද්ගලයාට මේ ලකුණු පහළ වෙනවා කියලා දැනගත්තොත් ඒ ගුරුවරයා මතක් කරලා දෙනවා මේ තත්ත්ව දරා කියාගන්න බැරිද? මේවා තියෙද්දිම මූල කර්මස්ථානේ ඉන්න බැරිද? මේවා නොවුනාසේ ඉදිරියට යන්න බැරිද කියලා පොඩ්ඩක් අර වීරිය පොඩ්ඩක් වීරත්වයකටපත් කරලා උන්නෝනේ ඕන දෙයක් වෙච්චාවයි ලොකු සාන්තින කාල කියන්නේ ඕන්නෝන ගිනිය ඕන ගිනිය අකුරක් වෙච්චාවයි කියලා කෙලින්ම භාවනා කරන්නයි කියන්නේ. ඒක ඇහුවට හිතවදින්නේ නැහැ සීලය අඩුපාඩුකම් තියෙනවා. පෙර කළ අද්දකීම් මදිණ අහපුරුද්ද දැකපුරුද්ද කළපුරුද්ද කියලා જાති තියෙනවනේ ඒව අඩු කරනට අමාරු. නමුත් ගුරුවරට වගකීමක් එනවා ඒ වෙලාවේදී විශ්වාසයක් ඇති කරලා දෙන්න ඔබට ඔබේ සීලයෙන් පිට යන්න දෙයක් නැහැ. ඒලා සීලය කැඩිලා නැහැ නේ. සමාධිය තියෙනවනේ. සතිය තියෙනවනේ. එහෙනම් ඉස්සරහට යන්න. ඉතින් මේක දෙතුන් සැරයක් අර වීදුරු පාණ්ඩයක් ගන්න ඉස්සලා පොළවේ ගහලා බලනවා වගේ කැඩෙනවද මිදිටද කියලා තට්ටු කරලා බලනවා වගේ පරීක්ෂා කරලා තමයි කෙනෙක් අරගන්නේ. එහෙනම් පරීක්ෂා කරනකොට හිතනවා අර කුද්ධික පීටි කණිකා පීටි කියන අකුණු විදුලි කොටන්න වගේ එන එහෙම මේ නලියන ගති අඩු වෙයි කියලා. නමුත් අඩු වෙන්නේ නැහැ. වැඩි වෙනවා. ඒ වෙනුවට වැඩි වෙනවා. ඊගාවට උබ්බේගාපීටි ඔක්කන්තිකපීටි පරණාපීටි කියන මට්ටමට අර පුංචි පුංචි තැන් තැන් වල නෙවෙයි මුළු ඇඟම නිකන් මෝද රැලි වගේ තිබුණ එක සුනාමි රැලි වගේ එන්න පටන් ගන්නවා. මුළු ඇඟම ඔරුවක තැම්පත් කරප එකක් වගේ පැද්දෙන ගහකට පැනපු රිලෙවෙක් වගේ ඉතින් අර ගහත් එක්ක පැද්දෙන ගති තේරෙන්න පටන් ගන්නවා. එතකොට අර පුංචි පුංචි දේවල් අමතක වෙනවා. ඒ නිසා සර්වඥාන්සේ සඳහන් කරනවා පාමොජ්ජස්ස භික්කවේ න චේතනාකරණියෝ පීති මේ උප්පජ්ජති උති ධම්මතායේසා භික්කවේ පාමොජ්ජස්ස පීති. මහණි මේ ප්‍රමෝදේ කියන තරුණ ප්‍රීතිය ඇති වෙච්ච කෙනාට අනේ මට බලවත් ප්‍රීතිය පහළ වේවා කියලා චේතන කඩීත්තක් නැහැ. ඒක ධර්මතාවයක් තමයි. අර තරුණ ප්‍රීතිය ඇති වෙලා තමන්ගේ සීල අධිෂ්ඨානයකින් වාඩි වෙලා මට තවත් ඉදිරියට යන්න ලැබේවා කියලා භාවනා කරනකොට අනිවාර්යයෙන්ම ඒ තරුණ ප්‍රීතිය බලවත් ප්‍රීති බාටපත් වෙනවා. ඒකට කියන්නේ මේ ඔක්කාන්තික ප්‍රීතිය කියලා. ඒ ඔක්කාන්තික ප්‍රීතිය කියලා කියන්නේ සම්පූර්ණ පහංකඩයක් වත් පොල් තෙලිය ගිල්ලනවා වගේ සම්පූර්ණ ප්‍රීතිය ගිල්ලන්න පටන් අරගනවා. ඊගාට උබ්බේගා පිටු උද්වේග කර වෙන්න පටන් අර ගන්නවා. දැන් අකුණක් ගහයි දැන් හෙන ගෙඩි පුපුරයි කියනවා වගේ මේ නිකන් උද්වේග කර ආසන්න උත්සන්න තත්ත්වවලට ගෙනියනවා. ඉතින් ඒට වගේම අන්තිමට පරණාපීති කියලා කියන්නේ ඒක අර කිරියලියක් උතුරලා ගිහලා යනවා වගේ මුළු ඇඟ මුළු අස්සන් ඇතුළෙමේ පිටෙමුයි කිරිය උතුරලා මුට්ටිය පෙඟිලා වහාත්පසින් වැක්කරෙනා වගේ ඉතින් වැක්කරන පටන් ගන්නවා. මෙන්න මේ තත්වය සමථ භාවනාදී බොහොම ප්‍රකටයි. මේක සමථ භාවනාදී මේක තාමත්ම උත්සන්න වැටෙනවා. විපස්සනාදී නැතුව නෙවෙයි. නමුත් විපස්සනා කරන කෙනා මෙවුවා උච්චරම මහා ලෝකයට ගණන් ගන්න නැති නිසා ලොකු ජවනිකාවක් වෙන්නේ නැහැ. නමුත් මේ අවස්ථාව පහළ වෙනවා. මෙන්න මේ අවස්ථාව පහළ වෙනකොට පිටුපස විශාල සංසිද්ධි වගේක් සිද්ධ වෙනවා. එකක් තමයි මූල කර්මස්ථානේ නොදැනෙන තැනට යනවා. මේ කය පාලනය කරගන්න බැරි තත්වයකටපත් වෙනවා. කොච්චර වෙලා භාවනා හිටියද කියලා තේරුම් ගන්න බැරි තත්වයකටපත් වෙනවා. විශාල සැක සංඛා පහළ වෙන්න පටන් ගන්නවා. මං යන පාර හරිද වැරදිද මම මේකට කුමක් කළ යුතුද මෙනෙහි කරනවද නැත්නම් හයියෙන් හුස්ම ගන්නවද අද්දකටලා බලනවද නැගිටිනවද ආදි වශයෙන් විශාල සැක පහළ වෙනවා. ඒ අර විපිලි සරකම තමයි. ඉන්නේ එතනදී අපේ සරණට අපේ පිහිටට තියෙන්නේ මේ සීලය තමයි. එහෙම වෙනකොට කියනවා පරිසං වෙලා මිටි ඉස්සරහට භාවනා කරනකොට ඉඳ ගන්නකොටම සීලය අදිෂ්ඨාන කරන්න කියලා. ආර්යයන් වහන්සේලාට ජීවිතේ කාය පූජා කරන්නයි කියලා. ආර්යයන් වහන්සේලා සමාහ කරගන්න. ත්‍රිවිධ රත්නේ සමාහ කරගෙන රැකෙන්නේ රැකේවා මියෙන්නේ මියෙම්මා කියලා ඉදිරියට යන. ඉතින් මෙතනදී මේ සීලය වගේම කායික සෞඛ්‍යයත් වැඩගත් වෙනවා. යම් කිසි කෙනෙකුට විවිධාකාර රෝග ලක්ෂණ තියෙනවා නම් ඒ පුද්ගලයා හිතනවා මේ රෝග අමාරු තත්ත්වයයි මේක මතුවලා තියෙන්නේ ප්‍රෙෂර් එක නැගලා දන්නේ නැහැ සීනි නැ වැඩි වෙලා දන්නේ නැහැ කියලා. ඉතින් ඒ වගේ පැත්තේ කල්පනා කරන්න පටන් අරගත්තොත් කවදාකවත් මේ භාවනා පරිේශණය ආර්ය පරිේශණ ඉස්සරහට යන්නේ නැහැ. ඉතින් නැගිටලා ගිහිල්ලා ඒව පරිශා කරන්න පටන් ගන්නවා. මේ පරිශා කරපුවාම දෙයියන්ගේ පීඨය දොස්තර වහතුරු දෙනවා ඇත්ටි වෙන්ට ලනු.
ওই පරීක්ෂණේ වැඩි අර පරීක්ෂණේ කරන්න ඊට මෙතන මැදි අතෙන්න මැදි රවුම ගහලා එනකොට ඒ මනසේ ගතේ චිත්ත දෙකක් ඉවරයි වෙලාවක් ඉවරයි භාවනා පිළිවඳ තිබ්බ තැන ලකුණු හොයන්න බැරි තත්ත්වයටපත් වෙනවා. ඉතින් මේක නැතුව කරන්න පුළුවන් කෙනෙක් නැත්තේ නේ. ඒක වෙනවා. නමුත් මේ වෙලාවේදී තමයි පුදලා පටන් අර ගන්නවනේ. ඕක අසානීප කරගෙන ආවත් කරන්න එක්ක මේකමයි එහෙම නැත්තම් නිකන් ජීවත් වෙන එකනේ. ඔන්න වෙන දෙයක් වෙච්චාවයි කියලා. සීලෙම අදිස්ථාන කරන ඉදිරියට යන්න නම් අර විපිරිසර නැති හිතක් තියාගන්න ඕනේ. විපිරිසර නැති හිත දෙපැත්තකින් පෝෂණය ලබන්න ඕනේ මේ කායික සෞඛ්‍ය සහ මානසික සෞඛ්‍ය. මෙතන සීලේ පේන්නේ හිටින්නේ මානසික සෞඛ්‍ය වශයෙන්. කායික සෞඛ්‍යත් ඒ වගේම වැදගත්. එනිසා එවැනි යෝගාවචරය හොඳට තමන්ගේ කය සක්මන් කරවලා නිදි කරවලා හොඳට කණ්ඩ බොණ්ඩ දීලා නාවලා හොඳට තනියෙන් තියාගන්න ඕනේ. මමක් ඒ දරුවා රකින්නා වගේ නැත්නම් ගැබිනිමමක් ඒ දරුකබ රකින්නා වගේ හුදුවර පිළිසිතුව පවත්තන්න ඕනේ. ඒ වගේම තමයි නිතරම සීලේ සීපත් කරලා ඉඳ ගන්නකොටම කල්පනා කරලා බලන්න ඕනේ සීලේ අඩුපාඩුකම් තියෙනවනම් මට අර බැලෙන සැලෙන තත්වයටදී මේ මඩේ හිටවුපු ඉන්න වගේ පිටියක් මැදපත් කරව පහනක පහන් දැල්ල වගේ සැලෙන්න ගන්නවා. ඒක එතන තියෙන අභියෝගයක්. පරීක්ෂාවක්. අනේ පරීක්ෂාවට ලෑස්තිලා යන්නේ කයි කරන්නේ? ලැස්තිලා යෑමදී මම අර කියපු විදිහට සීලේ පළවෙනි වතාවට විශාල වශයෙන් මෙතනදී පරීක්ෂා වෙනවා. බාංගු කරන්න සිද්ධ වෙනවා. පුදන්න සිද්ධ වෙනවා. අන්න ඒ පුදන වෙලාවේදී තමයි මේ කටයුත්ත කරන ලාභයක් සත්කාරයක් සම්මානයක් සඳහා නෙවෙයි අනුන් උසස් කළ පහත් කළ තමන් පහත් කළ සලකනවත් තමන් පහත් කළ අනුන් උසස් කළ සලකනවත් නෙවෙයි. මේක අනිවාර්යයෙන්ම මේ ආධ්‍යාත්මික ගමනේ වැඩපිළිවෙලක් කියලා කියනද නම් සීලේ විශාල වශයෙන් ප්‍රතිෂ්ඨාවක් අවශ්‍යයි. ශීලේ පතිත්ථාය නරෝ සපඤ්ඤෝ කියලා සර්වචන්සේ දේශනා කරේ චිත්තම් පඤ්ඤංච භාවයන් චිත්ත භාවනා ප්‍රඥා භාවනා කරන කලින් ශීලේ ප්‍රතිෂ්ඨාව අවශ්‍යයි. ඒ නිසා සාමාන්‍ය දන් දෙන කෙනාට වඩා ශීලේ සඳහා සිල් රකින කෙනාට වඩා ප්‍රඥා භාවනා සමාධි භාවනා සඳහා භාවනා කරන කෙනාට කරන්නගේ ශීලය තමා විසින්ම උරගා බලන්න තියෙන අවස්ථාව වැඩි. දන් දෙන කෙනා සීලයක පිළිපදියාට පස්සේ ඒක ආභරණයක් වෙනවා මිසක් ඒ පුද්ගලයාට ඒක පරීක්ෂා කරන්න වෙලාවක් නැහැ. සීල් තව පොය දවසේ කිලිලා සීල් රකින්න කෙනා සීල් රැක්කට මේ සීලේ හරිද වැරදිද උකසකට දෙන්න තරම්වත් මේකේ වටිනාකමක් තියෙනවද වාංගුවට ගන්න තරම් ගලකට තරම්වත් වටිනාකමක් තියෙනවද කියලා පරීක්ෂා කරන්න වෙන්නේ. භාවනාවේදී නම් අනිවාර්යයෙන්ම පරීක්ෂා කරන්න වෙනවා. ඒ කළ සාර්ථක වුණොත් සීලේ ශක්තිමත් වෙනවා අදිෂ්ඨාන ශක්තිය වැඩෙනවා. චිත්ත ශක්තිය වැඩෙන මේකෙන් තමයි සීලේ අදි සීලයක් වාටපත් වෙන්නේ. ඒ නිසා සීලේ අදි සීලයක් වාටපත් වීම දාන මට්ටමේ සීල මට්ටමේ කරෙන්නේ සමාධි භාවනා මට්ටමේදී කරනවා ප්‍රඥා භාවනා මට්ටමේදී කරනවා. ඒ කිරීම නිසාම ප්‍රඥා වැඩෙනවා සමාධිය වැඩෙනවා සතිය වැඩෙනවා අරමුණ ඉතාම සියුම් තත්ත්ව දැනගන්න පුළුවන් වෙනවා. කය නොතිබුණත් වෙලා පිළිවඳ හැඟීමක් නැති වුණත් දිගට ඉදිරියට යන්න පුළුවන් ශක්තියක් ඇති වෙනවා. මේක තමයි පළවෙනි අවස්ථාව මේ සීලයේ විපිලිසර බව නැති ඇති බව පරීක්ෂා වෙන. මේක සාමාන්‍යයෙන් ආනාපාන සති සූත්‍රය නැත්නම් සතිපට්ඨාන සූත්‍රය වගේ බලනකොට පේන්නේ පස්සම් බයං කාය සංකාරං අස්ස සිස්සාමිති සික්ඛති පස්සම් බයං කාය සංකාරං පස්ස සිස්සාමිති සික්ඛති කියන බුද්ධ වචනයටයි කිට්ටු කරන්න පුළුවන්. ඉතින් බුද්ධ වචනයෙන් සඳහන් වෙන්නේ කායයේ සංස්කාර ධර්ම වෙන ආස්වාද ප්‍රස්වාද සංසිඳුමින් සංසිඳුමින් හුස්ම ගන්නකොට ගතන ආශස්වස නොදැන්නෙන මට්ටම රුස්ම ගන්නකොට ඒ පුද්ගලයාගේ අනෙකුත් ධර්ම සහලවන්න ගන්න. විපිලිසර වෙන්න පටන් අර ගන්නවා. අන්නේ විපිලිසර භාවයේ සීලයේ අනුභවයි. සීලයට වාංගු කරලා අල්ලගත්තොත් පහන් දැල්ලක් පුලන් වදින්න නැත්තනකපත් වෙන පහන් දැලගේ නොසැලී හරියට හයියට හිටවපු ඉන්ද්‍රකීලයක් වගේ නොසැලී ඉඳ තියාගත්තොත් මේ පුද්ගලයා යහපැත්තට පයයි. මොකක්ද යහපැත්තට පයින්වයි කියලා කියන්නේ මෙහෙම කය තැම්පත් වීම ස්වභාවිකයි හොඳයි. මෙහෙම ආනාපානේ තැම්පත් වීම හොඳයි. මේ වෙලාවේදී හිතත් තැම්පත් වෙන්න පුළුවන් නම් ඒක තමයි සීල කියන්නේ සීකලකම කියලා කියන්නේ සදාචාරය කියලා කියන්නේ හැදියාව කියන්නේ. ඒ නිසා තවත් උන්වක තැම්පත් වේවා කියලා සංස්කාර ධර්මයන්ගේ ගෙවි යාමක් මතන සිදු වෙන්නේ නැතුව මේ මම කලන්ත වීමක්වත් මට නොදැනී යාමක්වත් අසත්‍යයක්වත් නෙවෙයි කියලා ඒක හරහා යන්න පුළුවන් වුණොත් නැගිටින්නේ ගේමිනියා නෙවෙයි. නැගිටින්නේ ඊට වඩා හුඟක් පන්නරයක් හිටිය මිනිහේ. හැබැයි එක දවසක් මේක වෙලා බෑ. හැම පරියන්කේදීම සාර්ථකයි කියන හැම පරියන්කේදීම සිදු වෙනවනම් යෝග අවචරයට ඒ විවේකය
නැත්නම් මේ කාය සංස්කාරයන්ගේ සංසිද්ධියමින් ඇති වෙන විවේකය සාර්ථක වෙනකොටම යහපැත්තේ තියෙන පීති පරිසංවේදී අසසී සාමිතීකති පීති පරිසංවේදී පසසී සාමිතීකති සුඛ පරිසංවේදී අසසී සාමිතීකති සුඛ පරිසංවේදී පසසී සාමිතීකති ඉතින් මෙතෙන්දී කාය සංස්කාර සංසිඳීම පටලවා ගන්න නැතුව විපිලිසර වෙන්නේ නැතුව හරි මැදින් ගමන් කරනකොට වැටෙන්න පුළුවන් අනතුරු අන්ත දෙක මොනවද කියලා දැනගන්න. එකක් තමයි තීන මිද්දය අරමුණු නැතිකම නිසා නින්දට වැටෙන ගැතිය. දෙක තමයි විපිලිසරකම නිසා ඇති වෙන සැකය. මේ දෙක නිසාම එහා පැත්තට යากන්න බැරි වෙනවා. ඒක වෙලා තමයි ඒ දෙක වෙනමයි කියලා කියන්නේ වරක් දෙකක් නින්දට වැටෙනවා. කමක් නැහැ. නින්දෙන් නැගිටලා හරි මම මේ ටික කරනවා. මේකට මයන්ට ඕනෑ කියලා නින්දෙන් අවදි වෙනවා. එතකොට මේ පාර හරි දන්නේ නැහැ. සතිය තියෙනවද දන්නේ නැහැ. සමාධිය තියෙනවද දන්නේ නැහැ. අරමුණක් නැහැ. මේ මොකද උනේ කියලා සැක. ඔය විපිලිසරකමෙන් ඇති වෙන தත්ත්වේ. ආන්නේ දෙකම පන්නගෙන එහා පැත්තට ගියොත් එනික කඹේ ගිනියන වගේ තමයි වැඩි. ආනිතෙන ගියොත් අනිවාර්යයෙන්ම අර පාමොජ්ජ පීති සුඛ කියන தত্ত্ব තුනේ ඉන්න පටන් ගන්නවා. මෙනි විදිහට කියනවා නම් කායනුපස්සනාව ඉක්මවලා වේදනානුපස්සනාවට හිත වැටෙනවා. හැබැයි සුබ පැත්තේ. ඒ වෙනුවට නින්දර වැටුනොත් හෝ සැකේට වැටුනොත් මේ ගියාමතුරු වගේ සලුවක සාදාලා නැගිටලා ඉතිම් භාවනා මධ්‍යත්තන හොයව ඇවිදී. එනතන නින්දර වැටිලා ඒ පුදුලා තද්ද විපලිසරක බවටපත් වෙලා වේදනාවේ දුක්ඛ පැත්ත ආශ්‍රය කරන්න පටන් ගන්නවා. පශ්චාත්තාපේන නැගිටින්නේම බංගලොත් වෙච්ච විලඳ ව්‍යාපාරයක් කරපු කෙනෙක් වගේ. නමුත් හරිය ඒකට පිට කරන්න කෙනෙක් හාමුදුර කෙනෙක් මේ ගුරු හාමුදුරණ කරන දෙයක් නෑ බුදු හාමුදුරණ කරන දෙයක් නෑ. මේ පුද්ගලයා කර්ම ගෙවලා අධ්‍යක්ීම ලබාන කවදා හෝ විපිලිසරණතු ඒකට ගියොත් අනු ප්‍රමෝදයේ තමයි ඉස්සරහට වෙන්නේ. ප්‍රමෝදයේ තුලින් තමයි ප්‍රීති සුඛ පහළ වෙන්නේ. ඒ ප්‍රීති සුඛ පහළ වීම සුඛ වේදනාවේ ආරම්භයක් වේදනානුපස්සනාවේ පටන් ගන්නවා. ඊට පස්සේ සුඛ වේදනාවේ ඉන්නකොට ආයතර නැති වෙච්ච අරමුණ පේනවා. ආයතර කය බලාකුලක් වගේ පේන. බොහෝම පහසු නඩත්තු කරන්න පහසුයි. අන්නේම தත්ත්වෙ ඉඳද්දී චිත්ත සංඛාර වැටෙන්න පටන් ගන්නවා. චිත්ත සංඛාර කියලා කියන්නේ මේ වේදනා සහ සංඥා කියන දෙක බාහිරින් එන අරමුණුකෝක වෙතත් හිතින්ම හදාගත්ත මායාවක් බව මේ ඇඟ ඇතුලේ බලවේග පේස කර්මාන්ත ආයතනයක් වගේ සියලුම සද්ද වේදනා වේග ශක්ති ගොජ්ජ දාන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් සංඥාවල් දිගේ යනකොට උතුරු දකුණු මාරු වෙනවා. මේවා ආස්වාසයද ප්‍රසවාසය කියලා අල්ලන්න බෑ. පිම්බීමේද හැකිලිමේද කියලා අල්ලන්න බෑ. මේ ඇහිච්ච දේ සුභයක්ද අසුභයක්ද කියලා හිතා ගන්න බෑ. නානා ප්‍රකාර සංඥා ඇති වෙනවා මෙතෙක් අල්ලාගෙන හිටපර නීත්‍ය සංඥාවල් ටිකෙන් 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 සෑම දෙයක්ම වාෂ්පීකරණය වෙන බව එවවා අනිත්‍ය බව තේරුම් ගන්නකොට හිතට නිකන් කටු බෙරේ දාලා පෙරලනවා වගේ අර අල්ලාගෙන හිටපු කුඤ්ඤත් එක තේරම ගලවගෙන වැටෙන්න පටන් ගන්නවා වගේ ඉතින් අර වේදනා සංඥා දෙකේ තිබුණු අර ස්ථිර සාර තත්ත්ව වෙනුවට ඔක්කොම දිය වෙලා වාෂ්පීකරණය වගේ වෙනකොට අර ආස්වාස ප්‍රස්වාසේ නැතුණට වඩා විශාල තනිවීමක් පාළු ගතියක් කාංසා සංකා දෝෂයක් තනිකඩ තනිකම තනිකන් දෝෂේ ඉන්න පටන් ගන්නවා. ඉතින් සීලේ අඩුපාඩුකම් එහෙම තියෙනවා නම් කලු කුමාර දිස්ත්‍රි කලු කුමාර දිස්ත්‍රි එන්ට ඉඳ තියෙනවා. නානා ප්‍රකාර සද්ද ඇහෙන්න පටන් ගන්නවා. නානා ප්‍රකාර සුවඳ සමහරන්ට වැටෙනවා. සමහර නානා ප්‍රකාර රස වැටෙනවා. සමහර නානා ප්‍රකාර රූප මේ මානසික රූප පේන්න පටන් ගන්නවා. එක චිත්තක්ෂණයක් පේනවා අනික් ගමන් නැහැ හරියට නිින්ද යාගෙන ඉනකොට වෙනවා වගේ අඩ නිින්දිති වෙනවා වගේ නෑ කියන්නත් බෑ ඕ කියන්නත් බෑ මේ දැක්කට මොකද ඊගාසරේ ආයසරයක් ඇත්තක මේ වහගන්නේ කොහොමද තියෙන්නේ පේන්නේ ඒකමයි ආනාපානට යනවා ඒක බොහොම සියුම් ආයෙ එනවා මෙව්වට ඉතින් මෙහෙම එන්න පටන් ගත්තාම මේ වේදනා සංඥා කියන චිත්ත සංඛාර ධර්ම තේරෙන පටන් ගත්ත තැන ඉඳලා භාවනා තන්නේ කරම මනෝමූලකයි තනිකරම මනෝමූලකයි මෙතෙන් ආවට පස්සේ කියනෝනම් පටිච්චසමුප්පාදය අනුව කියනෝනම් කියන තියෙන්නේ ඔය තණ්හා තන ඉඳලා ජාති ජරා මරණ ව්‍යාධි ශෝක පරිදේව දෝමනස්ස කියන හරිය අහුවෙන්නේ නිකන් සාමාන්‍ය සම්බන්ධ සම්තන්ත්‍රණය කළ සමාන්තරව බලනවනම් කාය සංස්කාර සංසිධීමත් එක තමයි. එතකොට එතනින් එහාට අර
විඥාන පත්‍ය නාම රූප, නාම රූප පත්‍ය සලආයතන, සලආයතන පස්සේ අපස්ස, පස්ස පත්‍ය වේදනා, වේදනා පත්‍ය තණ්හා කියන මේ තුනට මේ කියන පැත්තට කඩයිම පැනපොගම තන්නි ක්‍රම භාවනා මනෝමූලකයි. මනෝ පුබ්බංගම ධම්මා මනෝ සෙට්ටා මනෝමයා මනසාචේ පසන්නේන භාසතිවා කරෝතිවා තතෝ නං සුකමං වේති ඡායාව අනපායින්. ඔහුගේ හිත සුඛ පැත්තට ගමන් කරනවා නම් තම පිටිපස්ස යන හේව නැල්ල වගේ සියල්ල සංසිඳනවා. පදුට්ඨේනවා හිත දූෂිතන. ඉතින් ගැල පිටිපස්සේ අර කයි කුරේ පිටිපස්සේ ඉන්න ගැල වගේ අර කරපු සේරම දේවල් එන්න පටන් ගන්නවා. ඉතින් මේ මිනිස්යාගේ සීලය දෙවෙනි වතාවට මෙතන පුතුම විදියට පරීක්ෂා වෙනවා. ඉතාම සියුම් මට්ටමින් පරීක්ෂා වෙනවා. නැති සීලයක් රකින්න කෙනාට ලොකු ගැම්මක් එනවා. මම මේ සීල් රකින්නේ බයට නෙවෙයි, රතු රවට්ටන්න නෙවෙයි. මේ සරුවච්චන් වහන්සේ ධර්මය සංඝයා සීපත් කරලා මේ ආර්ය විනයට මට යන්න වෙන ක්‍රමයක් නැයිසම මම කවදාකවත් නැතුව මුණම කෙනෙකුටවත් මෙල්ල කරන්න බැරුව හිට මම දැන් අද සතුම් මරන්නේ හොරකම් කරන්නේ කියලා ලොකුම ලොකු ගැම්මක් එනවා. මෙහෙව් ලොකු සීලයක් රකින්න මට මේ හිතට පේන රූපෙකින් මොන්න කලකොයි මේ බය වෙන්න දෙයක් මොන්න සද්දයක් කරනව මොන බය වෙන්න දෙයක් ඕවා සේරම නිකන් සායම් බොරු ඕවා කොහොම නිකන් අඩහින්ද පේන හීන වගේ කියලා කෙලින්ම ඉදිරියට යන. නමුත් මේක එච්චර ලේසි වැඩක් නෙවෙයි. කාලයක් සිල් රැකපු කෙනාට සීලේ පුංචි වෙලා තියෙනවා නම් ඒත් අසරණ වෙනවා. අලුත් කරගන්න වෙනවා. අනිවාර්යයෙන්ම සීලිය අලුත් කරගන්න වෙනවා. මෙතනදී කිසි කෙනෙක්ගේ සරණක් නැහැ. මේ සේරම නිකන් සායම් බොරු. මට කරන්න තියෙන්නේ දිගටම නොසැලී තවත් මේ අවුස ගන්න නැතුව නින්දට වට ගන්න නැතුව මේ සංසිඳන වේදනා වේදනා කියලා කිව්වහම මෙතන දුක් වේදනා නෙවෙයි සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ කියන තුනම සංඥා කිව්වහම හැම පැත්තෙම එන සංඥා රූප සංඥා සද්ද සංඥා ගන්ධ සංඥා රස සංඥා පොට්ටබ්බ සංඥා ධම්ම සංඥා අනිච්ච සංඥා අනත්ත සංඥා අසුභ සංඥා සේරම හොඳ නරක සේරම හුදු හැඟීමක් පමණයි හිතේ ආපු මායාවක් පමණයි මේ සේරම නොසලකා ඇරීමේ සංසිද්ධවන්ට ඕනේ කියලා පස්සම්බයං චිත්ත සංඛාරං කියන පත්වත්තටපත් වෙනවා. චිත්ත සංඛාර ධර්මිය සංසිද්ධවන්ට ඉතාමත්ම තදින් මෙතෙන්දි සීලය බලපාන. වෙන විදිහට කිය හැකි තමන් උපසම්පදා සීලයක් කරන කෙනෙකුට රකින්න කෙනෙකුට සීල් කැඩලා තියෙනවනම් දාස සීල් රකින්න කෙනාගේ සීල් කැඩලා තියෙනවනම් මෙතෙන්දි හොඳට තේරෙන පටන් ගන්නවා මේක පිළියම් කරනකම් එහා පැත්තට යන්න බෑ. පිලියම් කරපු දවසේ හරියට බඩේ එකක් වුණ බෙහෙත් බිව වගේ එහා පැත්තට යන ගතියක් තියෙනවා. ඒ නිසා මෙතනදී දෙවෙනි වතාවට සීලේ තද බල විදියට පරීක්ෂා වෙනවා. යම්ම විදිහක මානසික අසහනයක් තියෙන කෙනෙකුට නම් කාය සංස්කාර තියෙන අවස්ථාවේ පිස්සුව දුන්නේ නැත්නම් මෙතනදී පිස්සුවට යන්න කිට්ටිම පාරපා දෙනවා. ඒ තරමටම තමන්ගේ මතිමතාන්තර සේරම රුචි අරුචිකම් පෞරුෂත්වය ඔක්කොම කෝවේ දාලා උණු කරනවා. ගවණේ දාලා කොටනවා වගේ කුඩු කුඩු කරනවා. හාල් ටිකක් කරන හාල් කුඩු හදනවා වගේ කහ කුඩු ටිකක් කරන කහ කුඩු කරනවා වගේ සේරම කුඩු කරනවා. අපි වෙන මොනවා හරි ජීවිතේ තුච්ච પરමාර්ථයක් තියෙන කෙනෙකුට නම් බලාපොරොත්තු සුන් වීම සිදු වෙනවා. තාට හරි ඕනනම් ධාතු වශයෙන් සුණු වශයෙන් මේක බලන්න අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් ශුන්්‍යතාව වශයෙන් අනිමිත්ත වශයෙන් අපනිහිත වශයෙන් බලන්න ආයතකොට තියෙනවා දැන් නම් වැඩේ පටන් ගන්න කියලා. එතෙන්දී තමයි දෙවෙනි වතාවට සීලී ඉතාමත්ම තදින් අවශ්‍ය කරන්නේ. අද මේක කෙරුවට හෙට වර්ධිනවා. එහෙම තුන් හතර සැරයක් කෙරුවට පස්සේ තේරෙනවා මේ අනුන්ගේ සීල නෙමෙයි බලපාන තමන්ගේ සීලමයි. ඒ නිසා යම් කිසි කෙනෙකුට මේ සතුම් මරණ අඟුලි මාල වුණත් අර බීලන්නටපු මේ ඒ ඇමතිවරයාට වුණත් ඒ වෙලාවේ අදිෂ්ඨාන ශක්තියක් ගන්න පුළුවන් නම් මේකෙන් එහා පැත්තට නිකේ චර අමාරුත් නැහැ. එතෙන්දී තන්නේ ක්‍රම තමන් අදහන්න වෙනවා තමන්. කිසි කෙනෙක්ගේ සරණක් නැහැ පිටක් නැහැ. අන්න එතෙන්ද ගියාට පස්සේ චිත්ත පරිසංවේදී කියලා තත්ත්වකට එන්නේ හිත විතරමයි වගේ කියලා හිතනවා. මුන්නම අරමුණකව සම්බන්ධයක් නැහැ. තන්නි ක්‍රම හිත විතරක් තියෙනවා කියලා. තන්නි පාළුවක් තියෙන. කිසිම ආලෝක සංඥාවක් මොකක්වත් නැත්නේ අල්ලන්න කියන දෙයක් නැත්නේ. නිකන් ගුරුත්වාකර්ෂණයක් නැත්නම් අභ්‍යවකාශය ඉන්නා වගේ චිත්ත පරිසංවේදී. ඉතින් අර සැලෙන සහල වෙන කෙනාට නම් දරා ගන්න බෑ මෙතන. බාහිර දේවල් එක සංසන්දනාත්මක ඥාන තියෙන එක නා පච වෙනවා මිතරේ. සාපේක්ෂ නැති নিরপেক্ষ ඥානයක් බලාපොරොත්තු එක්ක නා තේරෙනවා මිත්‍යක් සංසාරේ නොගිය තැනකට දැන් ඇවිල්ලා තියෙනවා. හරි පුළුවන් නම් යම්. එතකොට වීරයේ සීලය කැප කරලා වාංගු කළ හැවතර ගියොත් අභිප්‍රමෝදයං චිත්තං කියලා අති ප්‍රමෝදයක් निराமிෂ
සුඛයේ තියෙන ඉහළම අමානුෂික රතියක් එන්න පටන් ගන්නවා. මොනම විදියකින්වත් භාවනා පාලනය කරගන්න බැරි විශාල වශයෙන් උද්‍යප්පේ ඥානයේ හුද්දටම බලවත් අවස්ථාවක එන්න පටන් අර ගන්නකොට තීරණ පටන් ගන්න දැන් මේ වෙනකම් මම කැප කරපු දේවල් එක බලනකොට ඕකත් මොකද්ද ඔන්න ඔය යන්න දෙන්න ඕනේ කියලා මේ භාවනාවට නිසින්ින්ද යන්න අර සීල පරිශුද්ධිය නැත්නම් සීල විසුද්ධිය චිත්ත විසුද්ධි ධිට්ඨි විසුද්ධි වශයෙන් පෙළ ගැහිලා එනකොට මේ පුද්ගලයා නිවන වෙනුවෙන් කැප කළ නොහැක්කක් නැති මට්ටමට යනකම් ඉතාමත්ම නිහතමානී ඉතාමත්ම සීලවන්ත ඕනම කෙනෙකුට ඕනම දෙයක් අප කරලා මේ භාවනා ජීවිතය කඩා නොගෙන යන්න පුතුව නිහතමානී ගති පාල කරන මේක තමයි සත්පුරුෂ ගති කියන්නේ. එතුම තමන්ගේ සීලය පාවිච්චි කරන්න ප්‍රතිපදාව සඳහා එතුම තමන්ගේ සීලය පාවිච්චි කරන්නේ ඒ ධර්ම විනය වර්ධනය පිණිසමයි. බාහිර යම් කිසි කෙනෙක් නොමග යනවනම් ඒක ආදර්ශයට ගන්නවා මිසක් ඒක අවුලක් කරගන්න යන්නේ කවුරු හරි ඇවිල්ලා අපිට අභූත චෝදනාවක් කරුවට ඒක අවුලක් කරන අනේ මන්ට මොන දි හරි අනුකම්පා වෙන්න මේ කරන්න කියලා කාගෙන ඉදිරියට යනවා. එතන ඉන්න කෙනාට ඕනේ දඬුවමක් ඕනේ මේ අසාධාරණ බැනිල්ලක් ඉවසන්න පුළුවන්. මේ චරවචනාජි බුදු වුණාට පස්සේ උනා සඳහන් කරන්නේ අහං නාගෝව සංගාමේ චාපාතෝ පතිතං සරං අතිවාක්‍යන්ති තික්කේසං දුස්සීලෝහි බහුජ්ජං. මම යොදටවන් ඇති කුසේ දුන්නේ පිහිටී එන ඊතලයේ විඳදරා ගන්නෙමි. ඒ වගේ මේ මිනිස්සු කතා කරන අතිවාක්‍ය මේ දෙයියට අපේන වචන කියලා જાතියක් තියෙන්නේ. ඉව්වා ඉවසනවා මොකද බොහෝ දෙනා දුස්සීලයි. බොහෝ දෙනා දුස්සීලයි. මෙන්න මේ චිත්තක්ෂණේ විතරක් Taman හිතා ගන්න පුළුවන් සුසිල්වන්ත හිතක් මෙන්න ස්වභාවය කියලා. ඊගා චිත්තක්ෂණේ Taman ගුණත් කෙලෙසෙන් ඉඳ තියෙනවා. හැබැයි මේ කෙලෙසුණාට අල්ලපු කිතර මනුෂ්‍යගේ දෝෂයක් නෙමෙයි. තමන්ගේම தત્ත්වය කියලා නැවත නැවතත් ඒ පිරිසිදු தત્ත්ව නිකලස් தત્ත්වෙන් පවත්වාගෙන යෑම සඳහා ඉතින් ආහාර වේල වෙනස් කරගන්නවා දිනචරියා වෙනස් කරගන්නවා සක්මන් වේලා වෙනස් කරගෙන පුළුවන් තරම් ඒ සීලේ වර්ධනය වෙලා අර සමාධියේ පන්ටමන ගෙනියන්න ගියාට පස්සේ ඒ පුද්ගලයා ඇතුලෙන් කවදාකවත් දසකතා වස්තුලින් තොර වෙන දේවල් කියලා වැඩක් නැහැ. එයා දන්නවා මිනිසු කැමති කිරීම සඳහා නම් ඕනේ මේ ලොකු සාන්තින කාලේ කිව්වේ දේශපාලනීයව කතා. ධම්මීවා කතා නෙවෙයි දැන් තියෙන දේශපාලනීයවා කතා කියලා ඕනේ නැහැ. නැති තරමට හොඳයි. ඒ වෙනුවට අපි මේ දස කතා වස්තුන් සීල කතාවෙන් කරනකොට මෙතනදී අමුතු සීල කතාවක් යන්නේ. ඒ මොකද්ද? ඒ පුද්ගලයා කියන බණට වැඩිය කරන දේ නිස්සද්ද බණක් බවට පත් වෙනවා. කාටවත් කියා පාණ්ඩ යන්නේ නැහැ. මොකද කියලා වැඩක් නැහැ. කියපු ගමන් ඒක වාදයට හිටින අනික් කෙනා කනට පීරි ගෑවෙන්න පටන් ගන්නවා. කරන්න පටන් අරගන්න. ඒ මොකද හේතුව ඇතුලෙන් Tamanට ඒ ගුණ ධර්ම වැඩෙන නිසා එතෙන්දී නම් ඒ සීලය පිළිබඳව අධිකාරී ශක්තියක් එන පටන් ගන්නවා. තේරෙන බුදුහාමුදුරු ඇයි මේ සීලය පැනවීම අපි විනයගරුක කරන්න නෙවෙයි හුදු එකින් ප්‍රෝධිනයක් පිණිස. විෘත්‍ය ප්‍රසමාදානයක් පිණිස නෙවෙයි සීලය දීලා තියෙන්නේ මෙතෙන්ට යනකොට මේ චිත්ත සංකාර සංසිඳන වෙලාදී එසේ මෙසේ සිල්ලොත් එක්කට නෙවෙයි හට යන්න පුළුවන් වෙන්නේ. අන්න එතන ගියාට පස්සේ තමයි මේ අනිච්ච දුක්ඛ අනාත්ම කියන ත්‍රිවිධ ලක්ෂණීය භාවනා කරන්න පුළුවන් උග්‍ර විපස්සනාට ප්‍රතිවිපස්සනාට වැටෙන. ඒකත් ඒ මට්ටමේදීත් බුද්ධ දේශනා හරියට කලකා බැලුවොත් තාම සීලය පනරේ හිටලා නැහැ. මෝරලා නැහැ. ඒ අනිච්ච දුක්ඛ අනාත්ම ගිහිල්ලා සංඛාර උපේක්ඛා ඥානෙ පැන්නට පස්සේ තමයි මාර්ග ඥානෙදී තමයි අවික්කප්පසාදී පහළ වෙන්නේ. ඊට පස්සේ මේ පුද්ගලයා බුදුරජාණන් වහන්සේ ගැන ධර්මයේ ගැන සංඝයා ගැන කවදාකවත් ආයේ සැලෙන මනසක් නැහැ. හතරවෙනි වශයෙන් තමන්ගේ සීලය පිළිබඳව අරිහකන්ත සීලය පිළිබඳව අවික්කප්පසාදීක් පාර කරගන්න. ඒකෙන් තමයි අපි ආපහු නොයනා තැනට ආය සතර අපායට නොයනා තැනට නියත ගතික තත්වයට පත් වෙන්නේ. ඉතින් එතෙන්ට එනකම්ම සීලය පිළිබඳ විස්තර කරන්න අමාරුයි. ඒ සුවන් උනත් සුවන් වුණාට පස්සේ උනත් යං කිංචි කම්මං කරෝති පාවකං කායේන පාචා උදචේතසාවා අබබ්බෝ සෝතස්ස පටිච්චාදාය කියන මිස කියන්නේ මේ පුද්ගලයා තුමුත් කාය වචී කර්ම මනෝ කර්ම වෙන්න පුළුවන් නරක දේවල් මේ පුද්ගලයා ඊපස්සේ වහන්න බැරි වෙනවා. වහා මේක හෙලි කරලා සුද්ධ කරන තත්ත්වයට පත් වෙනවා. සුවන් උනත් පව් වෙන්නේ නැහැ කියන්න බෑ. සිද්ධ වෙනවා ඒ පව කවදාකවත් මෙතෙක් කල කරපු පුතත් ජනතාවට වහන්න යන්නේ තවත් ගුණෝතෙක් සිල්වතෙක් ඉදිරිපත් කරගෙන මාර්ගයේ ඉදිරියෙන් පිරිසිදු කර ගැනීම තමයි සෝවාන් වෙච්ච නැත්නම් ආර්ය කාන්ත සීලිය ඇති කෙනාගේ හැටි. ඉතින් එතෙන්ට ගිය පුද්ගලයා ඊට පස්සේ ෂට මායාවී බඩ කරන්නේ අනිකත් තමන්ගේ කණ්ණාරියක් වඩපත් කරගෙන ඒ පිරිසිදුකම රකින්න රකින්න ඒ පරිසරයේ කාටත් ඒ සීලවන්ත කම්පන වේග
තේරෙන පටන් ගන්නවා. ඒ පුද්ගලයා හරියට වාහනයකට හයි කරපු හොඳ ෂොකප් සෝවරයක් වගේ කවුරු ඇවිල්ලා හැප්පුණත් ඒකේ කම්පනේ දරාගෙන කාගෙන ඇතුලේ ගමන් කරන අයට නොදැනෙන්න. වාහනේ ගමන් කරන අයට නොදැනෙන්න ෂොක් එක ගන්න. අන්න එහෙම කෙනෙක් නැතිකමයි අද ලෝකෙට තියෙන අඩුපාඩු. ලෝකේ ඕනම නායකයෙක් ඉන්නවනම් තිබිය යුතු ගුණය තමයි මේක, මේ නොසැලෙන ගුණය. ඒක තමයි සර්වචනාංශේ ඒ රහතන සූත්‍රයේ 38ක් මංගල කාරණා දේශනාවල අන්තිමටම නිවන් දැක්කට පස්සේ කාරණා දේශනා කරනවා. පුත්තස්ස ලෝක ධම්මේහි තිත්තං යසන කම්පති අශෝකං විරජංකේමං ඒතම් මංගල මුත්තම. තපෝජ බ්‍රහ්මචර්ය ඉවර කරලා ආර්ය අෂ්ටාංග ආර්ය මාර්ග සීල දැක්කට පස්සේ තවත් මංගල කාරණාවක් තමයි මේ ලෝක ධර්මයන් ස්පර්ශ කරපු වෙලාවේදී නොසලෙන කන. ඒකට ලොකු හයියක් මේ සීල ඇති කරලා දෙනවා. ඒ ජීවිතයක් ඇතුළත පුදුමාකාර පරිවර්තනයකට පරිවර්තනපත් වෙනවා. මේ භාවනා කරන ඇත්තන්ට විතරේ මේ ලස්සනම විචිත්‍රව එක දක්වන්න පුළුවන් වෙන චර්චයක් ඇත්තේ නෑ. ඒ නිසා පුළුවන් තරම් තමන්ගේ සීලය තමන්ම සැකමසුව බලලා තවත් මේකේ හදන්න දේවල් තියෙනවා කියලා දිනු කරන්න පටන් අරගත්තොත් අපිට ගොඩාක් වැඩ ඉතුරුලා තියෙනවා. එතකොට ඉබේම පේන්නේ මහා ආත්මාර්ථකාමී වැඩක් වගේ තමයි. නමුත් ඒකෙන් අනුන්ට ඇති වෙන සීවේ සාන්තිය බුදු හැට මිසක්ක පෘථග්ජනයට පේන්නේ නැහැ. පෘථග්ජන හිතන්නේ මේ සිල්වන්තගෙන අනුන් ගැන බලන්නේ නැතුව ඔක්කොම ප්‍රශ්න අමතක කරලා මේව කරන්න හදනවා කියන. නමුත් මේ පුද්ගලයා විතරයි සමාජයට බයක් නොදී අභයව ජීවත් වෙන කෙනා. ඒ නිසා හිතන්න එපා සිල්වන්ත වෙලා මේ කැලේකට ලයින් එක ආත්මාර්ථකාමයක් කියලා. මේක පවු නොකිරීම අතින් බලනකොට විශාල පියවරක්. ඒක සමාදන්ව ඉදිරියට ගියොත් තමන් කරන යන භාවනාදී පැහැදිලිවම අභීත භාවය තුළින් විපිලිසර භාව නැතිකම තුළින් දකින්න පුළුවන් වෙනවා. ඒක උසස් උසස් මට්ටමට යන්න යන්න තමයි ධර්මයේ තේරෙන්නේ සරුවචනන්ත කවුද කියලා තේරෙන්නේ. ඉතින් ඒක උනාට පස්සේ පුළුවන් ශක්ති ප්‍රමාණයෙන් නිහඬ බණකින් හෝ අනුන්ට ඒක පැතිරවීම කියා දීම තමයි මේ සීල කතාවෙන් සඳහන් වෙන්නේ. ඒක මම හිතන්නේ මෙවැනි පිරිසකට ඇර මිච්ඡ සුසුකන් තියෙන අනික් පිරිසක් ලෝකේ නැතුව ඇති. සා සීලු දෙනාම අදිෂ්ඨාන කර ගන්න ඕනේ. තමන්ගේ මේ කටයුතු නිසා කිසි විලක් කිසි කෙනෙකුට බාධාවක් ඇති නොවේවා. ඒ වගේම හැම දිනාගේම ශක්තියෙන් අපි අපේ සීලය වැඩේවා. වැඩිලා මේ විපිලිසර හිත නැතුව කරගෙන යන භාවනාව තව තවත් බුලං වදින්න නැතනකපත් වෙන පහන් දැල්ල වගේ නොසැලී. මඩේ හිටෝපු ඉන්න වගේ වැනෙන්නේ නැතුව ඉන්ද්‍රකීලයක් වගේ නොසැලී ඉදිරියට යන්න ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් මතක් කිරීමෙන් අද දවසේ භාන්දා ධර්ම කතාව මෙතන නාත කරනවා. සීල දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. කිසිම අරමුණක් නැහැ. ඒකට සත්‍ය තියෙන බව 100%ක් විශ්වාසයි. සමාධිය තියෙන බව හොඳට විශ්වාසයි. ඒක කියලා තේරෙනවා මොකක්ද කියන අනිමිත්ත චේතෝ සබන්දිය. අතන සඳහන් කරනවා අනිමිත්ත චේතු. නිමිත්තක් නැහැ. නැත්නම් අනිමිත්ත අපහිත වෙලා. හැබැයි කිසිම අර කලින් තිබුණේ විපිරහන අහන්න හිතෙන්නේ නැහැ කායවත් මතක ගන්න කියලා හොඳ විශ්වාසයක් එනවා. මෙන්න මේ අනිමිත්ත චේතෝ සමාධිය ආවට පස්සේ වුණා කටමැද දුරන පටන් අරගත්තොත් ආයෙ ඔකට කියලා තියෙනවා. මේ රාජරාජමාත්‍යලු බික්කු බික්කුණු පාටිකු පාටිකාන්තරද මට නම් දැන් අනිමිත්ත චේතෝ සමාධිය තියෙනවා කියලා කියන්න පටන් අරගත්තොත් ඇසුරට වැටුණොත් දෙතිස් කතාවට වැටුණොත් පැවිද්ද ගිහි වෙනුමක් ඉඳී තියෙනවා. ඊට පස්සේ ගොඩාක් පරිස්සම් කරන්න වෙනවා. මේ සක්මනේ ඉදින්දා වැඩවලදී මේක වැඩෙන්න ඒ කියන්නේ අනිමිත්ත චේතෝ සමාධියක් වෙන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් අපිට කියන දේ විදිහට ආරණක් නැතුව හිතක් පවතින බෑ කියන මොකක් හරි අරමුණක් නමුරුක ධර්ම දෙකක් තියෙනවා කියලා මෙතනදී තියෙනවා. අනිත් අවකාශයේ හිටියා වගේ. ඉනිමගකින් ගිහිලා නෙවෙයි.
අවකාශයේ හිටියා වගේ සම්මුදෝ විශ්වාසයක් තියෙනවා. මෙතනදී මේ සේක තමයි සතිය. මේ සතිය බොහොම අනාලම්භිත தත්ත්වයක්. මේක තමයි සමාධිය. මේක අනිමිච්ඡේත සමාධිය. කයකොසංගහයට ඔයාට නිසි නිදි අනිත්‍යත්වය. එයාට පේන්නේ අනිත්‍ය දුකනක භවනමයි. වෙන මොනවත් බලන්න බෑ. මොකද අරමුණක් පේන්නේ නැහැ. නමුත් අර හිතේ තියෙන සංඥා කරගන්නවා. වේදනාව පිළිබඳව මේ නිමිති වැඩ කරනවා. ඒව පේනවා, ඒව එනව නැති වෙනවා. ඒක අයි නිරාගුවක් පත් වෙනවා. ඒ හිතින්නේ එනවා 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 ඒක පොකටෝ පේන්නේ නැහැ. ඉතින් ඒකත් යන්නේම අනිත්‍ය දුකනක තුරට කියලා. අවසානයේ දවක සක්මනේදී ඔබට හැම ක්‍රියාවකදී මොක තියනවද කියනවනේ ඒක සිහින් සතෙන් කියනවා. ඒක හරි හුරු වෙන්න වෙලා යනවා. ටික ඉස්සල චිත්තක්ෂණේ තේක තිබිලා මේකේ තුනක් තමයි මෙතන කියන්නේ දැන් මේ සමතේ තමයි. මේ සතිය තමයි ඔබට නිමිති නැතුණාට ඔබ ප්‍රශ්නයක් කරගන්න එපා කියලා හිතෙන කලින් චිත්තක්ෂණ වල ගැම්ම තියෙනවා. සක්මනේ එනවා. හරියටම විතරක් නෙමෙයි නේද? හැම මොහොතකදීම ගන්න පුළුවන්. ඒක ඇත්තට අරමුණු දීපියක තමයි ආධුනිකතාව. එහෙම නැත්නම් කියනවනම් මේ ආගන්තුකයි. අරමුණු තියෙන අරමුණු නැති එක තමයි අපි පටන් ගත්ත තැන. එතෙන් දී තාපව යනකොට සැකේ සීල නැතුනොත් උදේට ගියාට පස්සේ පාන්තර ගත සංකල්ප වෙන්නේ. සීලවන්තය එතෙන් යනකොට අහු කරගෙන යන්නේ. එතකොට තේරෙනවා මේක තමයි සුද්ධම තැන යන්න පුළුවන් කියලා. නිසින්දේ අනිත්‍ය දුක්ඛනාත්ම මේ තනිචාන ප්‍රශ්න දුක්ඛාන ප්‍රශ්න අනත්තාන ප්‍රශ්න වලට වැටෙනවා. අදන මේ කායන පස්නාවක් හරියට ගත්තොත් ඒත් දෙන්න පුළුවන් එකක් නැහැ. මේ කායන පස්නාව, වේදන පස්නාව, පෞකන පෞකන ධර්මන පස්නාව කොහොමද කියන තමයි ඒ ත්‍රිලක්ෂණ භාවනා කරන්නේ. ඇත්තටම මෙහි කරන්නේ. ගැටේට ගැටේ වගේ ප්‍රාර්ථනා කරන දේ පොත් නැහැ. ගැටුණට පස්සේ කලබල නොකර මෙසිමින්ද වැඩෙන්න දෙන්නයි අපිට මේ සීලය අවශ්‍ය කරන්නේ. සත්‍යස්ථා ඒ චතරම් තමයි දෙන අර්ථකත තමයි විඥානය තමයි මනෝසත්ත්වයට වත්තලා මනස තමයි චිත්තසත්ත්වයට පත්වෙන්නේ. ඒ නිසා මේ එකම දේ තමයි මේ පරිණාමයේ විවි යන්නේ. ඒක ඕන වෙලාවක මෙතෙන් දෙන්න පුළුවන් ඕනතර ඉතින් දැනන්න පුළුවන්. අපිට ප්‍රොජෙක්ට් එක දිහා බලන්න පුළුවන්. එහෙම නැත්නම් අර චිත්‍රපට දාලා උඩින් අර zoom වල වැටෙන ආලෝක පදම් බලගෙන ඉන්නම තිරේ බලන්න පුළුවන්. ඒකම එකම තමයි. අරකම තමයි දුංගල වෙන්නේ. අරකම තමයි තිරේ කරන වෙන්නේ. ඕකම තමයි පිළිපස්සේ ගියාට පස්සේ අර කාමෙන් කුරු දෙක මැදෙනකොට ඇතුලෙන් දැල්ලත් එච්චරම තමයි. ඒක එක මට්ටම් තමයි. අර මන්දගේ විඥානයේ තුල තමයි අර ඔක්කොම සුස්නා කෙලස් ටික කැටි ගේන තියෙන්නේ. සිත කියන්නේ දැන් ඒ ටික ගැලවෙනකොට සිත ප්‍රබාසලයි කියලා තියෙනවා. එහෙම තත්ත්වයක්. ඔය ගැටනයි එක හර මේ එක චිත්තක්ෂණයක බලන්න බෑ කියන එක තමයි ඉස්තර චිත්තක්ෂණය පිළිදුනා පස්සේ පස්සේ චිත්තක්ෂණේ එක දකින්න. ඊට පස්සේ ඒකේ ඉස්සලකට පිළිදුන කියලා ඊදා චිත්තක්ෂණේ එක දකින්නවා. නිසා එක මොහොතක නෙමෙයිකොට මේ ඥාතේ සහ ඥානේ කියන දෙක ළඟ ළඟ වැඩ කරාම දෙක දෙකක්ම විච්ච සිද්ධියක් තමයි ඊටපස්සේ බලන්නේ. ඒක සිද්ධියක් වාදිනවා. ඒක ඊගා විච්චෙන් බලනවා. එහෙමෙන් බලන්න යනකොට මේක මේ අනුගතයක් බලනවා වගේ පේනවා. ඒක විචිතුරුවක් වෙන්න පටන් ගන්නවා. තව ගොඩාක් ඒක පිවිසුදේවා පිවිසුද යනකොට මේ ආයාකාරයේ එක දෙක කරලා පෙන්නන්නේ ඒක ඇස් බඳු මිස එතන ටිකක් නෑ. ඇස් බඳුමක් වගේලා තේරෙනවා. මේ මායාකාරයේක විඥානයේ කෙරෙක එයාට ඕනනම් දෙකක් කරලා පෙන්නන්න දුන එකක් කරලා බලනවා. මායාව දක්වන්නේ තමයි ඒ ළඟම කන්නේ තමයි. මායාව කරලා පෙන්නන්නේ තමයි අපුඩි ගහන්නේ තමයි. එතන නළුවත් අපිමයි ප්‍රේක්ෂකයන් තමයි මේ ශෝකාන්තයක් කියන ශෝකාන්තයක් කියන දුක්ඛාන්තයක් කියන දුක්ඛාන්තයක් කියන්නේ නාම රූප දෙකෙන් දෙකකට පෙන්නේ එකනේ නාම රූප දෙක දෙකකින් දෙකකට පෙන්නේ එකනේ දෙවිදිකට නාමයේ හිත රූපේ රූපයට දෙකක් නෙමෙයි දෙකක් ඇහිලා පෙන්නේ ඒක මුලින්ම සිද්ධ වෙනවා නමුත් ඒක සිද්ධ වෙලා ගියට දැන් පේනවා මේ නාම රූප ධර්ම මෙවට පාර පෙන්නන සංකෝණ පාටපත් උනාට වැඩේ යන්නේ සංකෝණ ආවමට. ඒ නාම ඒ ප්‍රඥප්ති ඒ සංඥා ඒ ආකාර නැතුව රූපයක් අඳුර ගන්න බෑ. මේ නාම ධර්මයෙන් තමයි රූප ධර්ම කියන අධිවචන සම්පස්සය පිටික සම්පස්සය කියලා දෙකකට සම්පස්සය කඩලා පෙන්නනවා. රූප ධර්මයක හිත බලන්නේ අධිවචන සම්පස්සය වැත්තේ රූපගත බලන්නේ නාම රූපගත බලන්නේ පටික සංකප්පයෙන් නාම පැත්ත බලන්නේ පටික අධිවචන සංකප්පයෙන්
මේ දෙක බටකොටු දෙකක් මිච්චියක් වගේ එකට හේතුලා දෙන එකක් අද්දොත් එකක් වැඩනවා. නමුත් මේකේ ගැඹුරට යන්න මේ නාම ධර්මයෙන් තමයි හිතෙන් තමයි මේ සේරම නම් දීගෙන වෙන් කරගෙන අර කෙනෙක් අඳුරගෙන දෙක සම කරගෙන සෙල්ලම් කටයුතු ටික කරන්නේ හිතෙන්මයි රූපයක් ඇවිල්ලා වදින්නතෝ නෙමෙයි වැඩිච රූපේ එතකොට ගිහිල්ලා මේ හිතේ තමයි මේ ඉතුරු වෙච්ච මේ මන්දි ටික තමයි වැඩ කරන්නේ කියන එක දොඩ තේරෙන්න පටන් අර ගන්නවා. එතකොට තමයි ධම්මපදේ පළවෙනි කාථා කියන විදිහට හැමදේම මනෝමයයි මනෝපූර්වාංගමයි. ඒක කෙලසිලා නම් මොනවා දැක්කත් කෙලසිලා. ඒක පිළිසෙතු නම් ඕනම කුණදී කොම්පෝස්ට් කරන්න ඕනේ. එතකොට උදා මේ උඩට යන්න භාවනා මනෝමූල කරා. මනසින්මයි කටයුතු කරන පටන් අර ගන්නවා. ඉතින් පටන් ගන්නත් කටේ ඉතන රූප ධර්ම ඇතුළු කෙලින්ම එතනින් බහිනවා. දැන් කාටික උඩට නැගලා පළතුරු කරන වෙනුවට කුරුල්ලෙක් වගේ අහසින් ඇවිල්ලා කෙලින්ම පළතුරු ගේ ගන්න උත්සාහ කරනවා. තර්කෙන්න ගැට කතා. මොතරේ මේ රූප දිගේ යන්න තු යන්න. හැමදාම එතන යන්නේ. අර වෙන දුර්යනාදේ කෙලි රූප ගන්නේ. රූපයේ පිළිසම මේකට මනෝ ඒ කියන්නේ හිත පිළිපද සාමාන්‍ය මට්ටමින් කතා කරලා නේ රූපයේ පිළිපද රූපයේ ස්ථිරම මේ ආත්මයක් එක් බව පෙන්වනවාට හිත පිළිපද ඒක එහෙම කරලා දුන්නේ නැහැ. ඒක කරන්නේ බුදුහමරට ඉස්සල්ලා ඒක පටලවා ගත්තා. ඒකෝ හිතුවා ආත්මය කියලා යමක් විඥානයේ තියෙන අනිත්‍යත්වය දුක්ඛත්වය අනාත්මය පෙන්වුවාට පස්සේ තමයි ඒ අර මෙතෙක් කල් හදාගෙන හිටපු අන්තිම ඔය දැන් ඔය යාපරේදීන ඉතුරු ටික වගේ ඒකත් ඉවර වෙනවා. ඒකට ආයෙත් වෙන්න දෙයක් නැහැ. ඕකේ දිනුන ගොඩක් කල් ඔන්න අතර වෙවි නැත් වෙවි විඥානයේ තමයි යොතන තියෙන්නේ කියලා. ඒක සුද්ධ වශයෙන් අර කරන දුන්නේ නම් තමයි තමයි නාම ධර්ම හෝ රූප ධර්ම හෝ අවිද්‍යාව තියෙන තාක්කල් ආත්මයක් තියෙන අවිද්‍යාව නැත්තම් ආත්මයක් නැහැ කියන්නේ. අවිද්‍යාව තියෙන තාක්කල් තියෙනවා. දෙන්නේ ජාති ජීවිත කර ගැනීමෙන් සා පරමාර්ථ මෙහි කර ගැනීමෙන් අපේ කටයුතු මෙහි කරමු කියලා. සත්තාන්තාජනමි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවා නමෝදන්තු සබ්බ සම්පත්තියේ. සත්තාන්තාජනමි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්තියේ. ettha-tha-ca-nam-me-hi sampa-tham-puny-sampa-tham sabbe-sattha-tham-puny-sampa-tham sabbe-sampa-tham-pachit-diya akasattha-ca-pun-mattha-deva-sangha-maitika puny-an-tham-puny-sittva-tiram-rakkan-tham akasattha-ca-pun-mattha-deva-sangha-maitika puny-an-tham-puny-sittva-tiram-rakkan-tham ආකාදත්තා චුම්මන්තා දීවානාගමිනා පුඤ්ඤං තං අනුමෝදිතා ඉදං වූ ඥාතිනං සුසුිතා පුඤ්ඤාති ඉදං වූ ඥාතිනං සුසුිතා පුඤ්ඤාති මෙමිනා පුඤ්ඤ කම්මේ දේ